ප්‍රශ්නය 29 උත්තරය ශ්‍රී ලංකන් ඉකෝන් ප්‍රස් මීන් වියන ආරච්චි අපි හීන වින්වින් ප්‍රයාපදේක සිලදනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට අවසාන වෙනකන් හිතා ගන්නවත් බැරිව කුතුහලෙන් බලන්න පුළුවන් අලුත්ම සුපිරිම ෆිල්ම් එකක්ද ඔයාන්නේ එහෙනම් මේ ෆිල්ම් එක ඔයා වෙනුවෙන්ම තමයි මොකද ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ කොටසින් කොටස එකතු වෙලා අවසානයේදී හැම දෙයක්ම තේරුම් යන ප්‍රහෙලිකාවක් වගේ අති සුපිරිම ගානේ මේ අවුරුද්දේ අලුතෙන්ම රිලීස් වුණ සුපිරිම සීරියල් කිලර් සස්පෙන්ස් ත්‍රිලර් මලයාලම් ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. හදිසි අනතුරක් නිසා රෝහල් ගත කරපු තරුණ පිරිමි කෙනෙක් රෝහල ඇතුළෙදිම අමුමමුවේ ඝාතනය කරලා තියෙනවා කියලා රෝහලේ අය දකිනවා. ඊට පස්සේ ඉක්මනින්ම මේ අය මේ දෙගෙන පොලිසියට දැනුම් දෙනවා. පොලිසියට පස්සේ මෙතනට ඇවිල්ලා විමර්ශන කටයුතු පටන් ගන්නවා. ඝාතකයා කවුරුනත් මේ තරුණ පිරිමි කෙනාව මරලා නිකම්ම දාලා ගෙහින් නැහැ කියලා පොලිසියට තේරෙනවා. ඒකට හේතුව තමයි ඝාතකයා මේ මලසිරුර ළඟින්ම අමුතුමාකාරයේ වාක්‍යයක් වගේම හැපි බර්ත්ඩේ කියලා කාඩ් එකක් මෙතනින් දාලා ගෙහින් තියෙනවා. ඉතින් මේ විදියට ඝාතනයට ලක් වෙලා තියෙන තරුණ පිරිමි කෙනාගේ උපන්දිනයත් අද අන්න එක නිසා පොලිසියට තේරෙනවා සමහර විට මේක පරිගැනීමක් නිසා කළ මිනිමැරුමක් වෙන්න පුළුවන් කියලා. ඒත් ඝාතකයා කවුද කියලා පොලිසියට කිසිම හෝඩුවාවක් නැහැ. ඉතින් මේ විදියට වැඩි දවසක් යන කලින් ඔහු මේ වගේම ඝාතනයක් රෝහලක් ඇතුළේදී සිද්ධ වෙනවා. එතනදිත් පොලිසියට කලින් වගේම විශේෂ වාක්‍යයක් එක්කම හැපි බර්ත්ඩේ කියලා ලියලා තියෙන කාඩ් එකක් හම්බ වෙනවා. ඒත් මේ වතාවෙදි ඝාතනයට ලක් වෙලා තියෙන පිරිමි කෙනාගේ උපන්දිනය තියෙන්නේ අද නෙවෙයි, එයාගේ උපන්දිනය තියෙන වෙනම දවසක. එහෙනම් ඝාතකයාට මොකක් හරි වැරද්දක් වෙලාද? එහෙම නැත්නම් මෙතන හැංගිලා තියෙන වෙනත් අභිරහසක් තියෙනවා වෙන්න පුළුවන්ද? කොහොම නමුත් මේ සිද්ධි නිසා පොලිසියට තේරෙනවා අනිවාර්යයෙන් මේක මනෝවිද්‍යාත්මක දාම ඝාතකගේ වැඩක් කියලා. ඒත් ඒ දාම ඝාතකයා කවුද? ඒ දාම ඝාතකයා මේ වගේ වැඩක් කරන්නේ ඇයි? කොහොම නමුත් ඔන්නතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. අවසානයේදී ඊළඟ මොහොතවත් වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරිව කුතුහලෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2024 ආපු ඒබ්‍රහම් ඔස්ලර් කියන මලයාලම් ෆිල්ම් එක. මේ ෆිල්ම් එකට මේ වෙද්දි IMDb 10න් 7ක ගැට ලැබිලා තියෙනවා. ආරාධනා කරනවා සිනමැක්සස්ලා හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව අවසාන විනාඩිය දෙක බලන්න ඉන්න කියලා. වීඩියෝ දාන කලින් මතක් කරනවා හැමදාමත් අපේ වීඩියෝස් බලුවා තවමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරන්න මගහැරන ලොකු පිරිසක් ඉන්නවා කියලා අපි දන්නවා. පහලින් subscribe button එක පේන්න තියෙනවා කියන්නේ ඔයාටත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරන්න මගහැරලා තියෙනවා. එහෙනම් දැන්ම ඔය පහලින් තියෙන subscribe button එකෙන් අපේ channel එක subscribe කරලා ඊට හැපෙත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න කියලා මගහැරන හැමෝටම ආදරෙන් මතක් කරනවා. එහෙනම් බලමු අපි මේ මනෝවිද්‍යාත්මක දාම ඝාතකයා දෙන්නේ මරලා මෙතනින් නවතීද? එහෙම නැත්නම් එයා ඉස්සරහට තවත් ඝාතන කරයිද? මේ දාම ඝාතකයා මරලා දාන හැම කෙනෙක් ළඟම තියලා යන ඒ කාඩ් එකේ නිරූපණය කරන්න උත්සාහ කරන්නේ මොකක්ද? එතන හැංගිලා තියෙන කවුරුත් නොදන්න අභිරහස වගේම මේ දාම ඝාතකයාව අල්ල ගන්න පොලිසියට හැකියාවක් ලැබෙයිද? අපි යමු වීඩියෝ එකට. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි ACP ඒබ්‍රහම් ඔස්ලර්. ඔස්ලර් මේ වෙද්දී එයාගේ බිරිඳ සහ දුවත් එක්ක නිවාඩුවක් ගත කරන්න ඇවිල්ලා තියෙනවා නිවාඩු නිකේතනයකට. නමුත් ඔන්න හදිස්සියේම සිද්ධ වුණු මිනිමරුමක් ගැන බලන්න එන්නේ කියලා ඔස්ලර්ට කෝල් එකක් එනවා. අන්න ඒක නිසා ඔස්ලර් තමගේ බිරිඳටයි දුවටයි ටික වෙලාවක් නැවතිලා ඉන්නේ කියලා එයා මෙතනින් පිටත් වෙලා යන්න යනවා. යන අතරතුරේදී තමයි ඔස්ලර් එයාගේ ටීම් එකට කතා කරන්නේ. නමුත් මේ වෙලාවදී ඔස්ලර්ට දැනගන්න ලැබෙනවා එහෙම කිසිම ආකාරයක මිනිමරුමක් වෙලත් නැහැ. ඔස්ලර්ට කතා කරලත් නැහැ කියලා. එහෙනම් ටික වෙලාවකට කලින් ඔස්ලර්ට කතා කළේ කවුද? අන්න ඒක නිසාම ඔස්ලර්ගේ හිතේ සැකයක් ඇති වෙනවා. ඒක නිසා එක්මඩම ඔස්ලර් එනවා එයාගේ බින්ද සහ දුව නැවතිලා ඉන්න ඒ නිවාඩු නිකේතනයට. ඒත් ඔස්ලර් මෙතනට එදී පරක්කු වැඩි. මොකද ටික වෙලාවකට කලින් මේ නිවාඩු නිකේතනයේ හිටපු ඔස්ලර්ගේ බින්ද සහ දුව මේ වෙද්දී අතුරුදහන්. ඔන්න දැන් නේනවා අපි මේ ෆිල්ම් එකේ වර්තමානයට අවුරුදු තුනකට කලින් වුණ සිද්ධියක් තමයි අපිට මේ විදිහට පෙන්වලා තියෙන්නේ. එදා සිද්ධලා තියෙන දේ තමයි ඔස්ලර් එක තරහෙන් හිටපු සේදු කියන මනුස්සයා අර විදියට මුලින්ම ඔස්ලර්ව නොමග යවලා තියෙනවා. ඊට පස්සේ සේදු ඇවිල්ලා ඔස්ලර්ගේ බින්ද සහ දුවව පැහැරගෙන ගිහින් ඒ දෙන්නව මරලා තියෙනවා. මේ සේදු කියන කෙනා මේ වෙද්දී ඉන්නේ අත්අඩංගුවේ. අන්න ඒක නිසා සේදු හැම දෙයක්ම පාපොච්චාරණය කරලා තියෙන්නේ. එදා සේදු ඔස්ලගේ බිරිඳ සහ දුවව පැහැරගෙන ගිහින් ඒ දෙන්නව මරලා ඊට පස්සේ ඒ දෙන්නගේ ශරීර කෑලි කෑලි වලට කපලා තැන් තැන් වලින් වල දාලා තියෙනවා. ඒත් ඒ වෙලාවේදී සේදු මද්‍රව්‍ය භාවිතා කරලා ඉඳලා තියෙන්නේ. ඒක නිසා සේදුට මේ වෙදි මතක නැහැ ඔස්ලගේ බිරිඳ සහ දුවව මරලා ඒ වල දාපු තැන් ටික. ඉතින් මේ සේදු කියන කෙනාට මේ තරම් ලොකු තරහක් ඔස්ලෙක්ට තියෙන හේතුව තමයි ඔස්ලර් මේ සේදු කියන කෙනාව මද්‍රව්‍ය ජාවරම් නඩුවක් සඳහා අල්ලගෙන තියෙනවා. එතනින් පස්සේ ඔස්ලර් මැදිහත් වෙලා තමයි සේරුව සිරගත කරලා තියෙන්නේ. කොහොම නමුත් හිරෙන් නිදහස් වුණාට පස්සේ ඔස්ලෙක්ට තරහෙන් හිටපු මේ සේදු කියන මනුස්සයා මේ විදියට ඔස්ලව නොමග යවලා ඔස්ලගේ බිරිඳ සහ දුව පැහැරගෙන ගිහින් ඒ දෙන්නව මරලා කපලා කෑලි කෑලි කරලා තැන් තැන් වලින් වල දාලා තියෙනවා. කොහොම නොත් මේ සිද්ධිය නිසා ඔස්ල තවමත් ඉන්නේ කම්පණයෙන්. අන්න ඒක නිසා ඔස්ල එනවා එයාගේ මනෝවෛද්‍යවරයව හම්බ වෙන්න. මනෝවෛද්‍යවරයා ඔස්ලට උපදෙස් දෙනවා විවේකයේ කියන විසඳුම ඔයාට හරියන්නේ නැහැ. ඒක නිසා ඔයා පුළුවන් තරම් කාර්යබහුල වෙන්න. එතකොට ඔයාගේ හිතේ තියෙන කම්පණය ටිකෙන් ටික අඩු වෙලා යන්න පටන් ගනීවි කියලා. ඒ ડોක්ටර් කියන තරම් ලේසියෙන් ඒක තමගේ හිතෙන් අමතක වෙන්නේ නැහැ කියන කාරණය ඔස්ල හොඳින්ම දන්නවා. කොහොම නැතිට පස්සේ ඔස්ල එනවා තමගේ බිරිඳ
සහ දුව මරලා දාපු මේ බෙදිත් හිරේ ඉන්න අර සේදු කියන කෙනා වහම්බ වෙන්න. පහෝගිය අවුරුදු 3 පුරාවටම මාසයකට වතාවක් ඔස්ල මේ විදිහට සේදුව හම්බ වෙන්න ඇවිල්ලා අහන එක ප්‍රශ්නයක් තියෙනවා. ඔස්ල මේ වෙලාවදිත් අහන්නේ මේ ප්‍රශ්නේ තමයි. ඔස්ල සේදුගෙන් අහනවා මගේ බිරිඳ සහ දුවව කපලා වල දාපු තැන් ටික මතකයිද කියලා. නමුත් මේ වෙලාවදිත් සේදු ඔස්ලට කියන්නේ මං ඒ වෙලාවදි මත් වෙලා හිටියේ. ඒක නිසා මටයි කිසිම දෙයක් මතක නැහැ කියලා. ඔනිට පස්සවට පෙන්නනවා මේ දවසේ රැ වෙන සිද්ධියක්. ඒක තමයි ටීවී channel එකක වැඩ කරන නවීන් කියන තරුණ පිරිමි කෙනා වැඩ ඇරලා එළියට එනවා. නවීන් ඊට පස්සේ බයික් එකෙන් ගෙදර යන්න පිටත් වෙනවා. ඉතින් මේ අතරතුරේදී උන අපිට පෙන්නනවා ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් කෙනෙක්ට කෝල් එකක් එනවා. එහා පැත්තෙන් කතා කරන කෙනා මේ ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ට කියන්නේ මෙන්න මේ පාලම ළඟ ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. ඒක නිසා ඉක්මනට මෙතනට යන්න කියලා. ඔනිට පස්සවට පෙන්නන්නේ ඒ කෝල් එකේ විදියටම ඒ පාලම ළඟදීම නවීන්ගේ බයික් එක පිටි පස්සෙන් වාහනයක් ඇවිල්ලා හිතලම නවීන්ගේ බයික් එක හප්පනවා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති ඇක්සිඩන්ට් එක වෙන්න කලින්ම තමයි ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ට කෝල් එක ඇවිල්ලා තියෙන්නේ. සමහර විට ඒ විදියට ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ට කතා කරන්න ඇත්තේ මේ විදියට නවීන්ව ඇක්සිඩන්ට් කරපු කෙනා වෙන්නත් පුළුවන්. කොහොමනොත් මේ සිද්ධියෙන් පස්සේ නවීන්ගේ ජීවිත හානියක් වෙන්නේ නැහැ. නවීන්ව ඉක්මනටම ඇඩ්මිට් කරනවා හොස්පිටල් එකට. ඊට පස්සේ හොස්පිටල් එකෙන් නවීන්ව ගන්න ඔපරේෂන් එකකට. ඒත් මේ ඔපරේෂන් එකෙන් පස්සේ නවීන්ට තේරෙන පටන් ගන්නවා එයාගේ එක කකුලක මේ වෙදි සංවේදනය නැහැ කියලා. ඒ කියන්නේ ඒ කකුලේ පහළ කොටස කිසිම දෙයක් නවීන්ට දැනෙන්නේ නැහැ. ඊට පස්සේ නවීන් ඉක්මනටම මේ සිද්ධිය ගැන ડોක්ටර්ස්ලාට දැනුම් දෙනවා. ડોක්ටර් ඊට පස්සේ ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා නවීන්ට කියනවා කලබල වෙන්න එපා. ඔපරේෂන් එක නිසා සමහර විට මේ වගේ දේවල් తాවකාලිකව සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඉතින් නවීන්ගේ වයිෆුත් මේ වෙදි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔන්න අද නවීන්ගේ බර්ත්ඩේ එක. අන්නක නිසා ડોක්ටර්ම නවීන්ගේ වයිෆ්ට කියනවා කලබල වෙන්න දෙයක් නැහැ. අද නවීන්ගේ බර්ත්ඩේ එකනේ. ඒක නිසා හොස්පිටල් එකේම බර්ත්ඩේ එක සමරන්න කියලා. කොහොනත් ඊට පස්සේ නවීන්ගේ වයිෆ් යනවා නවීන් වෙනුවෙන් බර්ත්ඩේ කේක් එකක් හදාගෙන එන්න. ඒත් ඔන්න ආපහු හොස්පිටලට එද්දි එකපාරටම නවීන්ගේ වයිෆ් නවීන් දැකලා කෑ ගහනවා. ඒකට හේතුව තමයි හොස්පිටල් එක ඇතුළතදීම කවුරු හරි නවීන්ව කපලා මරලා දාලා තියෙනවා. කොහොමනවත් ඔන්න මේ සිද්ධිය ගැන බලන්න මෙතනට එන්නේ ඔස්ල ඇතුළේ එයාගේ ටීම් එක. ඔස්ල මෙතනට ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා. අධික ලේ වාහනේ වීමෙන් තමයි මරණය සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඔස්ලට තේරෙනවා. ඒ වගේම පොලිස් නිලසුනකයන් හරහා සාක්ෂි හොයාගන්න බැරි වෙන්න මෙතන ෆෝමලින් නහවලා තියෙනවා කියලා ඔස්ල ඇතුළු ටීම් එකට තේරෙනවා. ඊට අමතරව මෙතන පරීක්ෂා කරලා බලද්දී ඔස්ලට හම්බ වෙනවා බර්ත්ඩේ කාඩ් එකක්. ඒ කාඩ් එකේ මුලින්ම සඳහන් කරලා තියෙනවා කතා බහ කෙටි කරන්න වගේ අදහසක් ඊට යටින් තමයි Happy Birthday to you කියලා ලියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබට සුබ උපන්දිනයක් කියලා මේ කාඩ් එක යටින් ලියලා තියෙනවා. ඉතින් මේ විදියට ඝාතනයට ලක් වෙලා තියෙන නවීන්ගේ අද බර්ත්ඩේ එකනේ. අන්න ඒක නිසා මේක දැක්කට පස්සේ මුලින්ම ඔස්ලට තේරෙනවා සමහර විට මේක පරිගැනීමක් නිසා කළ මිනිමරුමක් වෙන්න පුළුවන් කියලා. ඒත් ඝාතකයා ගැන මීට වඩා කිසිම හෝඩුවක් මෙතනින් ඔස්ල ඇතුළු ටීම් එකට හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔස්ල පරීක්ෂා කරලා බලනවා මේ හොස්පිටල් එකේ CCTV කැමරා හරහා මොකක් හරි හොඩුවක් හොයාගන්න පුළුවන්ද කියලා. ඒත් මේ දවස්වල හොස්පිටල් එකේ මේ කොටසේ නඩත්තුවක් යන නිසා CCTV කැමරා හරහා කිසිම දර්ශනයක් හොයාගන්න විදියක් නැහැ කියලා ඔස්ලට තේරෙනවා. කොහොනත් ඊට පස්සේ ඔස්ල ඇතුළු ටීම් එක ප්‍රශ්න කරන්න පටන් ගන්නවා මේ හොස්පිටල් එකේ ඩිරෙක්ටර් එකෙන්. මේ කෙනාගේ නම තමයි අරුන්. ඊට පස්සේ ඔස්ලගේ ටීම් එක ප්‍රශ්න කරනවා අර ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ගෙන්. මෙන්න මේ වෙලාවේදී ඔස්ල ඇතුළු ටීම් එකට තේරෙනවා අනිවාර්යෙන් ඝාතකයාම තමයි කොහොම හරි මේ විදියට ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ට ඇක්සිඩන්ට් එක වෙන්න කලින්ම කෝල් එකක් දීලා තියෙන්නේ කියලා. ඒත් ඒ කෝල් එක ඇවිල්ලා තියෙන්නේ ඉන්ටර්නෙට් එක හරහා. ඒ කියන්නේ කතා කරපු කෙනා ගැන කිසිම විස්තරයක් ඒ කෝල් එක හරහා හොයාගන්න පොලිසියට කිසිම හැකියාවක් නැහැ. කොහොනත් ඊට පස්සේ ඔස්ල ඇතුළු ටීම් එක මේ හොස්පිටල් එකේ ස්ටාෆ් එකනුත් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒත් වැදගත් කිසිම දෙයක් ඔස්ලගේ ටීම් එකට මේ වෙලාවේ හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔස්ල ඇතුළු ටීම් එක ප්‍රශ්න කරන්න පටන් ගන්නවා මේ විදියට ඝාතනයට ලක් වෙලා ඉන්න නවීන්ගේ පවුලේ අයගෙන්. නවීන්ගේ තාත්තා ડોක්ටර් කෙනෙක්. නවීන්ගේ තාත්තාගෙන් ප්‍රශ්න කරනවා මේ අය නවීන්ට කවුරු හරි තරහකාරයෙක් හිටියද කියලා. ඒත් නවීන්ගේ තාත්තා මේ වෙලාවේදී කියනවා නවීන් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. ඒක නිසා නවීන්ට කිසිම ආකාරයක තරහකාරයෙක් හිටියේ නැහැ කියලා. ඔනිට පස්සවට පෙන්නනවා ඔස්ල ඇතුළු ටීම් එක එනවා මේ විදියට ඝාතනයට ලක් වුණ නවීන්ගේ මරණ පරීක්ෂණය කරපු ડોක්ටර් ජෝන්ව හම්බ වෙන්න. ડોක්ටර් ජෝන් ඊට පස්සේ ඔස්ලට කියනවා නවීන්ගේ කලව හරියේ තියෙන මේ කැපුම සෙන්ටිමීටර් 6ක් දිගයි. මේකෙන් ලේ වහන වෙලා තමයි නවීන්ගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ. මේ තුවාලයට යටින් විශාල දමනියක් යනවා. ඝාතකයා කවුරුනත් මේ විශාල දමනිය කපන්නම තමයි මේ තුවාලේ කරලා තියෙන්නේ. ඒ හා සම්බන්ධ හොඳ දැනුමක් ඝාතකයාට තියෙනවා. නමුත් මේ තුවාලේ පරීක්ෂා කරලා බැලුවට පස්සේ මට තේරුණා මේ හා සම්බන්ධ හොඳ දැනුමක් තිබුණත් ඝාතකයාට මේ දේවල් සම්බන්ධයෙන් ඒ තරම් ලොකු අත්දැකීමක් නැහැ කියලා. ඔස්ල ඊට පස්සේ ආපහු මේ ડોක්ටර්ගෙන් ප්‍රශ්න කරනවා එහෙම කියන්නේ ඇයි කියලා. ඊට පස්සේ මේ ડોක්ටර් ආපහු පැහැදිලි කරලා දෙනවා ඔස්ලට මේ විශාල දමනිය යන තැන ඝාතකයා දැනගෙන ඉඳලා තියෙනවා. නමුත් තුවාලේ කරද්දී ඒ තරම් හරියාකාරව තුවාලේ සිද්ධ වෙලා නැහැ. ගොඩක් පහලට කැපිලා තියෙනවා කියලා. ඉතින් මේ කාරණාවත් එක්ක ඔස්ලගේ හිතට ලොකු ප්‍රශ්නයක් එනවා. ඝාතකයා කවුරුනත් ඝාතකයාට මේ දේවල් සම්බන්ධයෙන් හොඳ දැනුමක් තිබිලා තියෙනවා. ඒත් ඝාතකයාට මේ දේවල් සම්බන්ධයෙන් ඒ තරම් පළපුරුද්දක් තිබිලා නැහැ. එහෙම දෙයක් වෙන්නේ කොහොමද? ඝාතකයා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ නැත්තේ මොකක්ද? අන්න ඒ දේවල් වලට තවමත් ඔස්ලට උත්තරයක් නැහැ. කොහොමද ඊට පස්සේ ඔස්ල ඇතුළු ටීම් එක පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා නවීන්ගේ ඇක්සිඩන්ට් එක උන පාරේ තියෙන ෂෙඩ් එකේ තියෙන CCTV කැමරා ටික. මේ වෙලාවේදී මේ අයට දැනගන්න ලැබෙනවා එදා නවීන්ගේ ඇක්සිඩන්ට් එක වෙන්න ටික වෙලාවකට කලින් මෙතන වාහන කීපයක්ම පහු කරගෙන ගිහින් තියෙනවා. ඒත් ඒ අතරින් එක වාහනයක් හැරෙන්න අනිත් වාහන ඔක්කොම නවීන්ගේ ඇක්සිඩන්ට් ගුණ තැන නතර කරලා තියෙනවා. අන්න එක නිසා මේ වෙලාවේදී පොලිසියට අදහසක් ඇති වෙනවා සමහර විට මෙන්න මේ වාහනය වෙන්න පුළුවන් නවීන්ව හප්පලා පැන ගන්න නැති කියලා. ඒත් ඒ වාහනය ගැන මීට වඩා විස්තරයක් නම් පොලිසියට මේ වෙලාවේදී හම්බ වෙන්නේ නැහැ. ඔනිට පස්සවට පෙන්නන්නේ පහොනින්ද රෑ වෙන සීද්දයක්. ඒක තමයි නවීන් හප්පපු ඒ වාහනය කෙනා මේ වෙලාවේදී යනවා ඔන්න රණා කියලා කෙනෙක් පිටිපස්සෙන්. ඒත් මේ රණා
රණා කියන කෙනාට කල්ලියක් එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒක නිසා ඒ කල්ලිය පිරිස ඇවිල්ලා රණාට පහර දීලා රණාව මරන්න උත්සාහ කරනවා. ඒත් මේ වාහනේ මෙතනට එන නිසා රණාව මරන්න උත්සාහ කරන මේ කල්ලිය අය මෙතනින් පැන ගන්නවා. ඊට පස්සේ මේ වාහනෙන් ආපු කෙනා රණාව ඉක්මනටම හොස්පිටල්කට දාලා මෙතනින් පැන ගන්නවා. හොස්පිටල්ගේ සේවකයන් කිහිප දෙනෙක් මේ සිද්ධිය දකිනවා. ඊට පස්සේ මේ අය ඉක්මනටම රණාව ඇඩ්මිට් කරනවා හොස්පිටල්කට. රණාගේ කැපුම් පහරවල් කිහිපයක්ම වෙලා තියෙනවා. ඒත් රණාගේ ජීවිතර හානියක් නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ දවසේම රෑවෙන බොහොම දරුණු සිද්ධියක්. රණාව මේ හොස්පිටල් එක ළඟින් දාලා පැනගත්ත ඒකේ නම ඩොක්ටර් කෙනෙක් විදියට මහරෑ ඇතුල් වෙනවා රණා ඉන්න මේ වෝඩ් එකට. ඊට පස්සේ මේකේ නාහොර රහසෙම රණාගේත් කකුලේ කැපුමක් කරලා මෙතනින් පැන ගන්නවා. කොහොමනත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වනවා පහවෙනිදා මේ හොස්පිටල් එක අය දකින්නවා රණත් මේ වෙදි මිය ගිහින්. අන්න ඒක නිසා මේ කේස් එකත් බාර වෙන්නේ ඔස්ල ඇතුළු ටීම් එකට. මේ අය මෙතනට ඇවිල්ලා පරීක්ෂා කරලා බලද්දී තේරෙනවා කලින් ආකාරයටම තමයි රණාගේත් ඝාතන සිද්ධ වෙලා තියෙන්නේ කියලා. තුවාලේ පිහිටීම විතරයි වෙනස් වෙලා තියෙන්නේ. කලින් ආකාරයටම කාඩ් එක පාව මෙතන තියෙනවා. ඔස්ල ඊට පස්සේ මේ කාඩ් එක අරගෙන පරීක්ෂා කරලා බලනවා. කලින් වගේම හැපි බර්ත්ඩේ කියලා ලියලා තියෙනවා. ඊට උඩින් සිනහව නැති වෙන ඉඩ හරින්න වගේ අදහසක් ලියලා තියෙනවා කියලා ඔස්ලට තේරෙනවා. ඒත් මෙතන වෙනසක් තියෙනවා. කලින් නම් නවීන්ගේ කාඩ් එක යටින් හැපි බර්ත්ඩේ ටූ යූ කියලාම ලියලා තිබුණා. නමුත් මේ වතාවෙදී නම් හැපි බර්ත්ඩේ කියලා විතරයි ලියලා තියෙන්නේ. අන්න ඒක නිසා ඔස්ල තමගේ ටීම් එකට කියනවා රණාගේ බර්ත්ඩේ කවද්ද කියලා පරීක්ෂා කරලා බලන්න කියලා. ඔස්ල හිතපු දේ හරියටම හරි රණාගේ බර්ත්ඩේක අද නෙවෙයි. අන්න ඒක නිසා තමයි ඝාතකයා හැපි බර්ත්ඩේ කියන එක විතරක් සඳහන් කරලා තියෙන්නේ කියලා ඔස්ලට තේරෙනවා. කොහොමද ඊට පස්සේ ඔස්ල ඇතුළු ටීම් එක CCTV කැමරා පරීක්ෂා කරලා බලනවා. ඝාතකයා මේ හොස්පිටල් එකට කලින් දවසේ ආපු සිද්ධිය CCTV කැමරාවල සටහන් වෙලා තියෙනවා. ඒතේ දර්ශන අපැහැදිලි. ඒක නිසා ඝාතකයා කවුද කියලා හරියටම හොයාගන්න විදියක් නැහැ CCTV කැමරා දර්ශන හරහා. කොහොම නමුත් මේ වෙද්දි එකම ආකාරයට ඝාතන දෙකක් සිද්ධ වුණානේ. අන්න ඒක නිසා ඔස්ල ඇතුළු ටීම් එකට තේරෙනවා අනිවාර්යෙන් මේක දාම ඝාතකෙක්ගේ වැඩක් කියලා. ඔනිට පස්සවට පේනවා ඔස්ල ඇතුළු ටීම් එක යනවා රණාගේ පවුලේ අයගෙන් ප්‍රශ්න කරන්න. රණාට කලින් ඉඳන්ම අර කල්ලියත් එක්ක ප්‍රශ්නයක් තිබුණා කියලා මේ වෙලාවේදී රණාගේ පවුල හරහා ඔස්ලගේ ටීම් එකට දැනගන්න ලැබෙනවා. කොහොම නමුත් මේ වෙද්දි ඔන්න මේ නිවුස් එක රට පුරා වෛරල් වෙලා ඒ වගේම මීඩියා එක මේ දාම ඝාතකයාට විශේෂ නමක් දාලා තිනවා උපන්දින දාම ඝාතකයා කියලා. ඒ කියන්නේ බර්ත්ඩේ සීරියල් කිලර් කියලා. පොලිසියත් මේ වෙද්දි ලොකු ප්‍රෙෂර් එකක් එල්ල වෙලා තිනවා ඉක්මනටම මේ දාම ඝාතකයාව අල්ලගන්න කියලා. ඔනිට පස්සවට පෙන්නානේ පහවෙනිදා උදේ සිද්ධ වෙන දෙයක්. ඒක තමයි කැෆේ එකක මැනේජර් කෙනෙක් ඉන්නවා. මෙයාගේ නම තමයි රගු. රගුව හම්බ වෙන මාස්ක් එකක් දාගත්ත ටිකක් උස මිනිස්සෙක් එනවා. මෙන්න මේ මිනිස්සයා රගුට දෙනවා ප්‍රසාද. පූජාවක් ඉවරනාට පස්සේ හම්බ වෙන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි මේ වෙලාවේදී මේ මිනිස්සයා රගුට දෙන්නේ. රගු ගාණක්වත් නැතිව මේක කනවා. ඔනිට ටික වෙලාවකට පස්සවට පෙන්නනවා රගුට එකපාරටම කලන්තයක් ඇති වෙනවා. ඊට පස්සේ මේ අය ඉක්මනටම රගුව ඇඩ්මිට් කරනවා හොස්පිටල් එකට. ඩොක්ටර් ඊට පස්සේ රගුව පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ රගුව දානවා ස්කෑන් එකකට. නමුත් මේ වෙලාවේදී ඔන්න මේ කොටසට විතරක් පවර් කට් එකක් එනවා. ඩොක්ටර් ඊට පස්සේ ඒක ගැන බලන්න එළියට යනවා. නමුත් මේ වෙලාවේදී ඔන්න මෙතනට අර දාම ඝාතකයා එනවා ඩොක්ටර් කෙනෙක් විදිහට වෙස්වලාගෙන. ඒක නම් මේ වෙද්දිත් සිහිය නැතිවලා ඉන්න රගුගේ බෙල්ල කැපුමක් දාලා මෙතනින් පැන ගන්නවා. ටික වෙලාවකට පස්සේ ඩොක්ටර් මෙතනට දිදාකින්නවා රගු මේ වෙදි මිය ගිහින් කියලා. කොහොම නමුත් ඔන්න මේ සිද්ධියත් බාර වෙන්නේ ඔස්ල ඇතුළු ටීම් එකට. මේ දාම ඝාතකයා කවුරුනත් මේ තියෙන්නේ දාම ඝාතකයාගේ තුන්වෙනි ගොදුර. පොලිසියට තවමත් හොඩුවාවක් නැහැ මේ දාම ඝාතකයා කවුද කියලා. කලින් ආකාරයටම තමයි රගුගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඔස්ල ඇතුළු ටීම් එකට තේරෙනවා. විශේෂ වාක්‍යයක් එක්කම හැපි බර්ත්ඩේ කියලා ගහපු ඒ කාඩ් එකත් ඔස්ලට හම්බ වෙනවා. ඒත් කලින් සිද්ධීන් දෙකේදී අවදාන යොමුණු වුණු තැනක් ගැන මේ වෙලාවේදී ඔස්ල ඇතුළු ටීම් එකට තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ දාම ඝාතකයා කවුරුනත් හැම කෙනෙක්ගෙම එක එක ආකාරයෙන් කැපුමක් කරලා ඒක නා පැන ගන්නවානේ. අන්නේ කැපුම ඇතුලේ නිල් පාට ද්‍රව්‍යයක් තියෙනවා කියලා ඔස්ල ඇතුළු ටීම් එකට තේරෙනවා. ඒත් මේ ද්‍රව්‍ය මොනවද කියලා ඔස්ල ඇතුළු ටීම් එක තවමත් දන්නේ නැහැ. කොහොමද ඊට පස්සේ ඔස්ල ඇතුළු ටීම් එක පරීක්ෂා කරලා බලනවා මේ හොස්පිටල් එකේ CCTV. කලින් කිව්වා වගේම දාම ඝාතකයා මෙතනට එද්දී මේ කොටසේ විතරක් පවර් කට් එකක් තිබුණා. අන්න ඒක නිසා මේ CCTV කැමරා හරහා හරියටම මේ දාම ඝාතකයා මේ වෙලාවදීත් හඳුන ගන්න ඔස්ල ඇතුළු ටීම් එකට අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. කොහොමද ඊට පස්සේ ඔස්ල ඩොක්ටර් ජෝන්ව හම්බ වෙන්න ඇවිල්ලා අහනවා මේ විදියට හිටි හැටියම රගුඩ සිහි නැති වෙන හේතුව මොකක්ද? එතන මොකක් හරි දෙයක් හැංගිලා තියෙනවද කියලා. ඊට පස්සේ ඩොක්ටර් ජෝන් ඔස්ලට කියනවා කලින් ආකාරයටම තමයි මේ ඝාතනය සිද්ධ වෙලා තියෙන්නේ. තුවාලේ පිහිටීම විතරයි වෙනස්. ඒත් හිටි හැටියම රගුඩ සිහි නැති වෙන්න හේතුව තාමත් හොයාගෙන නැහැ. විස්තර ආපු වහාම මම ඔයාලට දන්වන්නම් කියලා. ඊට පස්සේ ඔස්ල ඩොක්ටර් ජෝන්ගෙන් ආපහු අහනවා මේ තුවාලේ ළඟ තියෙන නිල් පාට ද්‍රව්‍ය මොනවද කියලා හොයාගත්තද කියලා. ඒකත් මේ වෙදි පරීක්ෂා කරන ගමන් තමයි තියෙන්නේ. රිසල්ට්ස් ආපු වහාම ඉක්මනටම ඒ හා සම්බන්ධයෙන් ඔස්ලට දැනුම් දෙන්නම් කියලා ඩොක්ටර් ජෝන් මේ වෙලාවේ ඔස්ලට කියනවා. ඔනිට පස්සේ ඔස්ල ඇතුළු ටීම් එක ප්‍රශ්න කරන්න පටන් ගන්නවා මේ විදියට ඝාතනයට ලක් වුණ රගුගේ කැෆේ එකේ වැඩ කරන ස්ටාෆ් එකෙන්. රගුට සිහිය නැති වෙන්න කලින් රගුව මුණ ගැහෙන කවුරු හරි ආවද කියලා ප්‍රශ්න කරද්දී ස්ටාෆ් එක ඔස්ලට කියනවා අපේ කැෆේ එකට අවුරුදු දෙකක් තිස්සේ ගිතෙල් සපේන මිනිස්සයා තමයි රගුට සිහිය නැති වෙන කලින් රගුව හම්බ වෙන්න ආවේ කියලා. ඒ කෙනාගේ පෙනුම මොන වගේද කියලා ඔස්ල ස්ටාෆ් එකෙන් ප්‍රශ්න කරනවා. ඒත් ඒ කෙනාගේ පෙනුම හරියටම මේ අය දැකලා නැහැ. නිතරම මාස්ක් එකක් දාගෙන ඉන්නේ. ඒ වගේම ඒ කෙනා වැඩිය ස්ටාෆ් එකේ අයත් එක්ක කතා කරන්න ඇවිල්ලත් නැහැ. අන්න ඒක නිසා ඔස්ල ස්ටාෆ් එකෙන් අහනවා ඒ කෙනාව හඳුන ගන්න පුළුවන් විදිහේ මොකක් හරි විස්තරයක් ඔයාලා ළඟ තියෙනවද කියලා. ඊට පස්සේ ස්ටාෆ් එකෙන් ඔස්ලට කියනවා ඒ කෙනාගේ ගිනුම් විස්තර නම් අපි ළඟ තියෙනවා කියලා. ඊට පස්සේ ඔස්ල ඇතුළු ටීම් එක ඒ කෙනාගේ ගිනුම් විස්තර ඔස්සේ කොහොම හරි ඒ කෙනාව හොයාගන්න උත්සාහ කරනවා. ඒත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද අවුරුදු දෙකකට කලින් මිය ගිය කෙනෙක්ගේ accounts details තමයි ඒ කෙනා භාවිතා කරලා තියෙන්නේ කියලා ඔස්ල
්‍රව්‍ය ප්‍රසාද වලට දාලා තමයි රගුඩ දීලා තියෙන්නේ ඒක නිසා තමයි ටික වෙලාවක් යන්නත් කලින් රගුඩ කලන්ත දාලා තියෙන්නේ කොහොමනොත් මේ වෙලාවේදී ඔස්ල කල්පනා කරලා බලනවා මේ දාමඝාතකයා ගැන හොඩුවව හොයාගන්නේ කොහොමද කියලා මෙන්න මේ වෙලාවේදී ඔස්ලගේ හිතට අදහසක් එනවා මේ දාමඝාතකයා කවුරුනක් මේ වෙද්දී 3 දෙනෙක්ව මරලා දාලා ඉවරයි ඒ 3 දෙනා ළඟින්ම කාඩ්ස් 3ක් මේ වෙද්දී පොලිසිය හොයාගෙන තියෙනවා ඒ හැම කාඩ් එකකම විශේෂ වාක්‍යයක් සඳහන් වෙලා තිබුණානේ අන්න ඒ විශේෂ වාක්‍යයන් 3 එකතු කරලා ඒ හා සම්බන්ධයෙන් ඔස්ල ඇතුළු ටීම් එක විස්තර හොයන්න පටන් ගන්නවා ඔස්ලට දැනුණු ඉව හරියටම හරි මොකද මේවා නිකම්ම වාක්‍ය 3ක් නෙවෙයි එකම කවියක පද තුනක් කියලා ඔස්ල ඇතුළු ටීම් එක හොයා ගන්නවා 18 වෙනි සීවසේ හිටපු ජිවෝනි මොර්ගානෙ කියන ડોක්ටර් ලතින් භාෂාවෙන් ලියපු කවියක පද තුනක් තමයි මේ විදිහට ඝාතකයා සඳහන් කරලා තියෙන්නේ කියලා ඔස්ල ඇතුළු ටීම් එක හොයා ගන්නවා ඒත් ඝාතකයාට මේ කවියත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද අන්න ඒක නිසා ඔස්ල වැඩිදුරටත් මේ කවිය ගැන හොයන්න පටන් ගන්නවා මෙන්න මේ වෙලාවේදී ඔස්ලට දැනගන්න ලැබෙනවා කේරළේ එක තැනක මේ කවිය සඳහන් කරලා තියෙනවා කියලා ඒ තැන තමයි කොලිකට් මෙඩිකල් කොලෙජ් එක ඒ මෙඩිකල් කොලෙජ් එකේ මලසිරු විච්ඡේදනය කරන ශාලාවේ ඒ කියන්නේ මලසිරු කපලා කොටලා පරීක්ෂණ කටයුතු කරන්නේ අන්නේ ශාලාවේ මේ කවිය සම්පූර්ණයෙන් සඳහන් වෙලා තියෙනවා කියලා ඔස්ල ඇතුළු ටීම් එකට දැනගන්න ලැබෙනවා අන්න ඒක නිසා ඔස්ල තමගේ ටීම් එකත් එක්ක ගිහින් පරීක්ෂා කරලා බලනවා ඒ ශාලාවේ තියෙන මේ කවිය ඉතින් මේ කවිය දැක්කට පස්සේ ඔස්ල ඇතුළු ටීම් එක බය වෙනවා ඒකට හේතුව තමයි මේ කවියට තියෙන්නේ පද තුනක් විතරක් නෙවෙයි පද පහක් තියෙනවා අන්න ඒක නිසා ඔස්ලට තේරෙනවා දාම ඝාතක කවුරුනත් මෙතනින් නවතින්නේ නැහැ අනිවාර්යෙන් තවත් ඝාතන දෙකක් සිද්ධ වෙන නියමිතයි කියලා ඔස්ල ඇතුළු ටීම් එක ඊට පස්සේ මේ මෙඩිකල් කොලෙජ් එකේ ප්‍රොෆෙසර්ස් ලගින් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා නමුත් මතක ඇති කාලයක ඒ වගේ කිසිම සැකසහිත දෙයක් මේ මෙඩිකල් කොලෙජ් එකේ සිද්ධ වෙලා නැහැ කියලා තමයි මේ අය ඔස්ලතුළු ටීම් එකට කියන්නේ. නමුත් මේ වෙලාවේදී ඔස්ලට තේරෙනවා මේ වගේ දරුණු දාමඝාතකෙක් බිහි වෙන්න සමහර විට කෙනෙක්ගේ අවධානය යොමු නොවන පුංචි හරි හේතුවක් බලපෑවෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඒ සිද්ධිය මෙතනින් තමයි පටන් අරගෙන තියෙන්නේ කියලා ඔස්ලට මේ වෙදි තේරලා තියෙන්නේ. ඔස්ලතුළු ටීම් එකට පස්සේ ප්‍රශ්න කරන්න යනවා 3 මිනිට ඝාතනය වුණ රගුගේ පවුලේ අයගෙන් රගුගේ තාත්තගේ මේ වෙලාවේදී මේ අය ප්‍රශ්න කරනවා රගුට කවුරු හරි තරහකාරයන් හිටියද කියලා. ඉතින් රගු කියන්නේ ගොඩක් ජනප්‍රිය කැෆේ එකක මැනේජර් කෙනෙක්. අන්න ඒක නිසා රගුට සමහර විට තරහකාරයන් හිටියා වෙන්නත් පුළුවන් කියලා රගුගේ තාත්තා ඔස්ලගේ ටීම් එකට කියනවා. ඉතින් මේ වෙලාවේදී ඔස්ල දකින්නවා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පරණ පොතක් මෙතන තියෙනවා කියලා. ඔස්ලීට පස්සේ රගුගේ තාත්තගෙන් අහනවා මේ පොත කාගේද කියලා. ඊට පස්සේ රගුගේ තාත්තා ඔස්ලට කියනවා රගුගේ ඥාති සහෝදරයෙක් හිටියා. එයාගේ තමයි ওই පරණ පොත කියලා. ඔස්ලීට පස්සේ රගුගේ තාත්තගෙන් ආපහු ප්‍රශ්න කරනවා කලින් ඝාතන වුණ දෙන්නත් එක්ක. ඒ කියන්නේ නවීන් සහ රණා එක්ක ඔයාලගේ මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවද කියලා. ඒත් නවීන් සහ රණා කියලා දෙන්නෙක් මේ අය මීට කලින් අහලත් නැහැ. අන්න ඒක නිසා ඔස්ලට තේරෙනවා මේ විදියට ඝාතනයට ලක්වුණු 3 දෙනා අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා. කොහොමනම් ඊට පස්සේ ඔස්ලතුළු ටීම් එක දිගටම මේ සිද්ධිය ගැන හොයාගෙන යද්දී වැදගත් හොඩුවාවක් ලැබෙනවා. ඒක තමයි මේ දාමඝාතකයා කවුරුනත් මුලින්ම ඒ දාමඝාතකයා ඇක්සිඩන්ට් කරේ නවීන්වනේ. නවීන්ගේ ඇක්සිඩන්ට් එක මුලින්ම දැකපු ලොරි ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. අන්න ඒ කෙනාගේ නම තමයි ශිවා. ඊට පස්සේ ඔස්ලතුළු ටීම් එක ශිවාව පොලිසියට ගෙන්නලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ශිවා ඒ සිද්ධිය ගැන පොලිසියට මුලින්ම විස්තර කියනවා. එදා නවීන්ගේ ඇක්සිඩන්ට් එක වුණේ පාලම ළඟදීනේ. අන්න ඒ වෙලාවේදී බිම වැටුණ නවීන් දිහා කෙනෙක් බලාගෙන ඉඳලා තියෙනවා. අන්න ඒ සිද්ධිය ශිවා ඒ වෙලාවේදී දැකලා තියෙනවා. ඇත්තට මේ වෙලාවේදී නවීන් දිහා බලාගෙන ඉඳලා තියෙන්නේ මේ දාමඝාතකයා. නමුත් ඒ කෙනාගේ පෙනුම නම් හරියටම ශිවා ඒ වෙලාවේදී දැකලා නැහැ. ඒ කෙනාව හඳුනගන්න පුළුවන් විදිය දෙයක් මොකක් හරි ශිවා දැක්කද කියලා පොලිසිය ප්‍රශ්න කරද්දී ශිවාට එක දෙයක් මතක් වෙනවා. ඔයාලා සමහර විට දැකලා ඇති ආටිෆිෂල් ලැරින්ක්ස් කියන ඩිවයිස් එක. කතා කරන්න අමාරු එහෙම නැත්නම් කතන ආබාධ තියෙන අය කතා කරන්න භාවිතා කරන්නේ උගුරට දෙයක් තියලා. අන්න ඒ වගේ ඩිවයිස් එකක් භාවිතා කරලා තමයි එතන හිටපු කෙනා ඒ වෙලාවේදී ශිවාට එතන යන්න කියලා තියෙන්නේ. ඉතින් ශිවා කියපුව මෙන්න මේ කාරණයත් එක්ක ඔස්ල ඇතුළු ටීම් එකට තේරෙනවා අනිවාර්යෙන් ඝාතකයා මෙන්න මේ වගේ ඩිවයිස් එකක් භාවිතා කරන කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔස්ල ඇතුළු ටීම් එක සම්පූර්ණ කේරළේ පුරාවටම මේ වගේ ඩිවයිසස් භාවිතා කරන අයගේ ලිස්ට් එකක් හදනවා. ඉතින් මේ ලිස්ට් එකේ 200ක් ඉන්නවා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඉතින් අනිවාර්යෙන් ඝාතකයාගේ නමත් මේ ලිස්ට් එකේ තියෙන්න ඕනේ. නමුත් මෙතන 200ක් ඉන්නවනේ. අන්න ඒක නිසා මේ අය මේක ෆිල්ටර් කරන්න පටන් ගන්නවා. මුලින්ම මේ අය මේ ලිස්ට් එකෙන් අයින් කරනවා වයස අවුරුදු 60ට වැඩි අය. ඊට පස්සේ කාන්තාවන් සහ ළමයින් අයින් කරාට පස්සේ මේ ලිස්ට් එකේ ඉතුරු වෙන්නේ 90යි. ඊට පස්සේ ඔස්ල ඇතුළු ටීම් එක මේ ලිස්ට් එකේ ඉතුරු වුණ අනිත් 90 ගැන පරීක්ෂා කරලා බලද්දී එක කෙනෙක්ගේ නමක් වෙත මේ අයගේ අවධානය එනවා. ඒ කෙනාගේ නම තමයි ක්‍රිෂ්ණ දාස්. මම නම කෙටි කරලා දාස් කියලා කියන්නම්. ඉතින් දාස් ගැන අවධානය යොමු වෙන හේතුව තමයි දාස්ගේ ඇඩ්‍රස් එක තියෙන්නේ කන්නංගරා කියන ප්‍රදේශයේ. ඔයාලට මතක ඇති මේ දාමඝාතකයා 3 වෙනිට මරලා දැම්මේ රගුව. රගුව අවසානට මුණ ගැහෙලා තිබුණේ එයාගේ කැෆේ එකට ගිතෙල් ගේන මිනිස්සයවනේ. අන්නේ මිනිස්සයා ගැන විස්තර හොයාගෙන යද්දී ඔස්ල ඇතුළු ටීම් එකට හම්බ වුණා ඒ මිනිස්සයාගේ ගිණුම් විස්තර. නමුත් ඒ ගිණුම් විස්තර ඔස්සේ හොයාගෙන යද්දී ඔස්ල ඇතුළු ටීම් එකට දැනගන්න ලැබුණා ඒ ගිණුම් විස්තර අයිති වෙලා තියෙන්නේ අවුරුදු 2කට කලින් මිය ගිය කෙනෙක්ට කියලා. අන්න ඒ කෙනාගේ ගම් පළාතත් මෙන්න මේ කන්නංගරා කියන ප්‍රදේශෙම තමයි. අන්න ඒක නිසා මේ දාස් කියන කෙනා ගැන මුලින්ම ඔස්ල ඇතුළු ටීම් එකට සැකයක් එනවා. කොහොමද ඊට පස්සේ ඔස්ල ඇතුළු ටීම් එක යනවා මේ දාස් කියන කෙනාගේ ඇඩ්‍රස් එකට. ඒත් මේ වෙදිනම් දාස් ගෙදර
නැහැ දාස්ගේ අම්මා තමයි මේ අයට හම්බ වෙන්නේ ඊට පස්සේ මේ අය දාස්ගේ අම්මගෙන් දාස් ගැන ප්‍රශ්න කරනවා ඊට පස්සේ දාස්ගේ අම්මා දාස් ගැන සම්පූර්ණ විස්තරය පොලිසියට කියනවා පුංචි කාලේ ඉඳන්ම දාස්ට සින්දු කියන්න ලොකු හැකියාවක් තිබිලා තියෙනවා නමුත් දාස් තරුණ කාලේදී හදිස්සියේම දාස්ගේ උගුර ගැටිත්තක් ඇවිල්ලා තියෙනවා එතනින් වේදනාවක් ආපු නිසා දාස්ව ඇඩ්මිට් කරලා තියෙන්නේ අර කොලිගට් කියන මෙඩිකල් කොලෙජ් එකට ඒ මෙඩිකල් කොලෙජ් එකෙන් කියලා තියෙනවා පුංචි ඔපරේෂන් එකක් තියෙන බය වෙන්න එපා කියලා නමුත් ඒ ඔපරේෂන් එකෙන් පස්සේ දාස්ගේ සම්පූර්ණ කටහඬ යට නැති වෙලා තියෙනවා පුංචි කාලේ ඉඳන්ම දාස්ට තිබිලා තියෙන්නේ කවදා හරි එයා ගායකයෙක් වෙනවා කියලා නමුත් ඒ හැම හීනයක්ම එතනින් පස්සේ සම්පූර්ණ දාස්ට නැති වෙලා ගිහින් තියෙනවා ඉතින් මේ දාස් ගැන හැම විස්තරයක්ම අම්මා ගොඩක් දුකින් පොලිසියට කියනවා ඊට පස්සේ ඔස්ල අම්මගෙන් අහනවා දාස්ගේ මෑත කාලේ ගත්ත ෆොටෝ එකක් තියෙනවද කියලා ඊට පස්සේ අම්මා දාස්ගේ මෑත කාලේ ගත්ත ෆොටෝ එකක් ගෙනල්ලා ඔස්ල ඇතුළු ටීම් එකට පෙන්නනවා මෙච්චර දවසක් තිස්සේ ඔස්ල ඇතුළු ටීම් එක හෙව්වා දාමඝාතකයා කවුද කියලා ඔන්න දැන් මේ අය දන්නවා දාමඝාතකයාගේ පෙනුම මොනවාගේද කියලා ඒත් මෙතනින් පස්සෙත් ඔස්ලට ප්‍රශ්න කිහිපයක් මේනවා පළවෙනි ප්‍රශ්නය තමයි මේ විදියට දාස්ගේ කටහඬ නැති වෙන ඒ ඔපරේෂන් එක වෙලා තියෙන්නේ 1989 1989 දී තමන්ට අසාධාරණයක් වුණ ඒ ඔපරේෂන් එක නිසා සමහර විට දාස් පරිගන්නවා වෙන්න පුළුවන් කියලා ඔස්ලගේ හිතට සැකයක් ඇවිල්ලා තියෙනවා ඒත් මේ දාමඝාතකයා එහෙම නැත්නම් දාස් මේ වෙද්දී මරලා දාලා තියෙන ඒ තුන් දෙනාම ඉපදිලා තියෙන්නේ 1993 න් පස්සේ ඉතින් 1989 දී දාස්ගේ කටහඬ සම්පූර්ණයෙන් යට නැති වෙන්න බලපාපු ඔපරේෂන් එකට 1993 න් පස්සේ ඉපදුණු කිසිම කෙනෙක් හේතුවක් වෙන විදියක් නැහැනේ අන්න ඒක නිසා මේ වෙදි ඔස්ලගේ හිතට සැකයක් ඇවිල්ලා තියෙනවා දාස්ට මේ අයගේ පවුලලින් පරිගන්න ඕන නිසා සමහර විට තමන්ට පලිය ගන්න ඕන කෙනාගේ දරුවන් මරලා දානවද දන්නෙත් නැහැ කියලා. දාස් මුලින්ම මරලා දැම්මේ නවීන්නේ. නවීන්ගේ තාත්තාගේ නම තමයි කුමාර්. කුමාර් කියන්නේ ડોක්ටර් කෙනෙක්. කුමාර් ගැන මේ වෙද්දී ඔස්ල විස්තර හොයලා තියෙනවා. කුමාර් 1988 90 කාලෙදී උපාධිය සම්පූර්ණ කරලා තියෙන්නේ අර කෝලිකට් කියන මෙඩිකල් කොලෙජ් එකෙන්. ඉතින් දාස්ට යාගේ කටහඬ නැති වුණ අසාර්ථක ඔපරේෂන් එක සිද්ධ වුණෙත් 1989 මෙන්න මේ මෙඩිකල් කොලෙජ් එකේනේ. ඒ කාලෙදී කුමාර් කියන්නේ මේ කොලෙජ් එකේ ඉගෙන ගන්න ශිෂ්‍යෙක්. අන්න ඒක නිසා සමහර විට මේ ඔපරේෂන් එකට කුමාර්ගේ සම්බන්ධයක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඒක නිසා සමහර විට දාස් කුමාර්ගේ පුතාව ඒ කියන්නේ නවීන්ව මරලා දැම්මා වෙන්නත් පුළුවන් කියලා ඔස්ලා ගෙදර මේ විදි සැකයක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒක නිසා ඔස්ලා මේ වෙලාවේදී කෙලිම කෝල් එකක් ගන්නවා නවීන්ගේ තාත්තට. ඒ කියන්නේ ડોක්ටර් කුමාර්ට. ડોක්ටර් කුමාර් මේ විදි විශ්‍රාමිකයි. ඔස්ලා ડોක්ටර් කුමාර්ට කියනවා අපි එක සැකකාරයෙක් ගැන මේ විදි හොයාගෙන තියෙනවා. 1989 දී කෝලිගඩ් මෙඩිකල් කොලෙජ් එකේදී එයාට අසාර්ථක ඔපරේෂන් එකක් වෙලා තියෙනවා. සමහර විට ඒ කෙනා ඒකේ පලිය ගන්න ඕන නිසා මේ විදියට මිනිසුන්ව මරලා දානවා වෙන්න පුළුවන්. ඔබතුමාත් 1989 කාලෙදී ඉගෙන ගත්තේ ඒ මෙඩිකල් කොලෙජ් එකේ නේද? ඔබතුමාට ඒ හා සම්බන්ධ මොකක් හරි දෙයක් කියන්න පුළුවන්ද කියලා. ඒත් මේ වෙලාවේදී කුමාර් ඔස්ලට කියනවා ශල්‍ය වෛද්‍ය අංශයත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක නිසා ඔය වගේ දෙයක් ගැන මං කිසිම ආකාරයකින් දැනුවත් නැහැ කියලා. ඒත් ඔස්ලට මේ වෙලාවේදී කුමාර් ගැන සැකයක් එනවා. අන්න ඒක නිසා ඔස්ලා තමගේ ටීම් එකත් එක්ක ආපහු කෝලිකට් මෙඩිකල් කොලෙජ් එකේ ප්‍රොෆෙසර් කෙනෙක්ව හම්බ වෙලා මේ හා සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ ඒ ප්‍රොෆෙසර් ඔස්ලට කියනවා ડોක්ටර් කුමාර් කියපු දේ හරි. එයාට ශල්‍ය වෛද්‍ය අංශයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඊට පස්සේ ඔස්ලගේ ටීම් එක මේ ප්‍රොෆෙසර්ගෙන් ප්‍රශ්න කරනවා 1989 කාලෙදී මෙහි කරපු ඔපරේෂන් සහ ඒවට සම්බන්ධ වුණු වෛද්‍යවරුන්ගේ විස්තර දැනගන්න පුළුවන්ද කියලා. ඒත් ප්‍රොෆෙසර් කියනවා මෑත කාලෙදී තමයි අපි හැම විස්තරයක්ම කම්පියුටරයිස් කරන්න පටන් ගත්තේ. ඉස්සර වුණ දේවල් ගැන නම් විස්තර මේ විදි තියෙනවා කියලා හොයාගන්නත් අමාරු වෙයි කියලා. කොහොමවත් මේ වෙලාවේදී ඔස්ලා දකිනවා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පරණ පොත් කිහිපයක් මෙතන තියෙනවා කියලා. අන්න ඒකත් එක්කම ඔස්ලාට එක දෙයක් මතක් වෙනවා. ඔයාලට මතකදින රගුගේ තාත්තගෙන් ප්‍රශ්න කරන්න යද්දී ඔස්ලා දැක්කා එතනත් තිබුණා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පරණ පොතක්. ඒ පොත කාගේද කියලා ප්‍රශ්න කරද්දී රගුගේ තාත්තාගේ නම තමයි මූර්ති. මූර්ති ඒ වෙලාවේදී ඔස්ලාට කිව්වේ ඒ පොත රගුගේ ඥාති සහෝදරයෙක්ගේ කියලානේ. නමුත් ඒ වගේ රගුට කිසිම ඥාති සහෝදරයක් නැහැ කියලා මේ වෙදී ඔස්ලා හොයාගෙන තියෙනවා. ඒත් මූර්ති බොරු කියනනම් අනිවාර්යෙන් හේතුවක් තියෙන්න ඕනේ. අන්න ඒක නිසා ඔස්ලා ඇතුළු ටීම් එක මූර්ති සම්බන්ධ විස්තර හොයන්න පටන් ගන්නවා. ආපහු මේ කෝලිගට් කියන මෙඩිකල් කොලෙජ් එකටම ගිහින්. මෙන්න මේ වෙලාවේදී ඔස්ලා ඇතුළු ටීම් එකට දැනගන්න ලැබෙනවා මූර්ති කියන්නේ 1988 කාලෙදී මේ මෙඩිකල් කොලෙජ් එකේම ඉගෙනගත්ත ශිෂ්‍යෙක්. මූර්ති ඉගෙනගෙන තියෙන්නේ නිර්වින්දන වෛද්‍ය විද්‍යාව සම්බන්ධව. ඒත් මොකක් හරි හේතුවක් නිසා ඒ කාලෙදිම මූර්තිව මේ මෙඩිකල් කොලෙජ් එකෙන් අයින් කරලා තියෙනවා කියලා. ඊට වඩා වැඩි දෙයක් නම් ඔස්ලට මේ වෙලාවේදී දැනගන්න හම්බ වෙන්නේ නැහැ. අන්න ඒක නිසා ඔස්ලා සම්බන්ධ කරගන්නවා මූර්තිගේ පරණ යාළුවෙක්. ඒකෙනත් එක ඩ්‍රින්ක් එකක් දාන ගමන් ඔස්ලා මූර්ති ගැන පරණ විස්තර මේ කෙනාගෙන් අහනවා. ඊට පස්සේ මූර්තිගේ මේ පරණ යාළුවා එයා දන්න හැම විස්තරයක්ම ඔස්ලට කියනවා. මූර්ති කියන්නේ ඉස්සර ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. අන්න ඒක නිසාම හොස්පිටල් එකේ භාවිතා කරපු සමහර නිර්වින්දන මත්ද්‍රව්‍ය ආකාරයට මූර්ති ඒ දවස්වල භාවිතා කරලා තියෙනවා. අන්න ඒ ප්‍රශ්නේ නිසා තමයි මූර්තිව මෙඩිකල් කොලෙජ් එකෙන් අයින් කරලා තියෙන්නේ. ඊට වඩා වැඩි විස්තරයක් මූර්ති ගැන දන්නවද කියලා ඔස්ලා මේ කෙනාගෙන් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ මේ කෙනා ඔස්ලට කියනවා මූර්ති මේ විදියට මෙඩිකල් කොලෙජ් එකෙන් අයින් කළාට පස්සේ තවත් යාළුව තුන් දෙනෙක් එක්ක මූර්ති කාර් එකෙන් යන ගමනින් අතරතුරේදී ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. ඊට පස්සේ ඔස්ලා මේ කෙනාගෙන් අහනවා ඒ අනිත් අයගේ නම් මොනවද කියලා. ඊට පස්සේ මූර්තිගේ මේ පරණ යාළුවා ඔස්ලට කියනවා මූර්තිට අමතරව ඒ කාර් එකේ හිටියේ මූර්තිගේ යාළුවන් වන කුමාර්, සෙල්වා සහ ඇලෙක්සැන්ඩර් කියලා තවත් තුන් දෙනෙක්. ඒ ඇක්සිඩන්ට් එකෙන් වැඩිම තුවාලුනේ ඇලෙක්සැන්ඩර් කියන කෙනාට. එතනින් පස්සේ ඇලෙක්සැන්ඩර් කොම තත්ත්වයට වැටුණා. අවුරුදු ගාණක් තිස්සේ ඇලෙක්සැන්ඩර් හිටියේ කොම තත්ත්වයේ කියලා. කොහොම නමුත් මේ විස්තරය හරහා ඔස්ලට තේරෙනවා දාමඝාතකයා මේ වෙදි මරලා දාපු තුන් දෙනෙක්ගෙන් දෙන්නෙක් අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක තමයි නවීන්ගේ තාත්තා සහ රගුගේ තාත්තා අතර. ඒ කියන්නේ කුමාර් සහ
මූර්ති අතර සම්බන්ධයක් තිබිලා තියෙනවා අනිවාර්යයෙන් මේ දාම ඝාතන වලට හේතුව ඒ අය දන්නවා වෙන්නත් පුළුවන් කියලා මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මේ සිද්ධියට දාස්ගේ කටහඬ නැති වෙන්න බලපාපු ඔපරේෂන් එක වගේම අර ඩොක්ටර්ස්ලා හතර දෙනා ඒ කියන්නේ කුමාර් මූර්ති සෙල්වා සහ ඇලෙක්සැන්ඩර් මෙන්න මේ හතර දෙනා ගියපු කාර් එකේ ඇක්සිඩන්ට් එකත් අනිවාර්යෙන් කොහෙන් හරි සම්බන්ධයි නමුත් මේ සිද්ධින් අතර තවමත් සම්බන්ධයක් අපිට හිතා ගන්න බැහැ ඒත් මේ වෙද්දි ඔස්ලෝ ඇතුළු ටීම් එකට තේරලා තියෙන්නේ දාස් මේ විදිහට ඉලක්ක කරන්නේ එයාට පිළිගන්න ඕන අයගේ දරුවන්ව කියලා කොහොම නැත්නම් ඊට පස්සේ අපිට පේන්නනවා ඔස්ලෝ ඇතුළු ටීම් එක සම්බන්ධ කරගන්නවා ඩොක්ටර් ඇලෙක්සැන්ඩර්ව ඩොක්ටර් ඇලෙක්සැන්ඩර් මේ වෙද්දි ඉන්නේ ඩුබායි වල ඒකට හේතුව තමයි ඩොක්ටර් ඇලෙක්සැන්ඩර් මේ වෙද්දි බයෙන් ඉන්නේ මේ දාම ඝාතකයා එයාව මරලා දායි කියලා අන්න ඒක නිසා ඒ දාම ඝාතකයාව අල්ල ගන්නකන් ආපහු එන්නේ නැහැ කියලා ඩොක්ටර් ඇලෙක්සැන්ඩර් වීඩියෝ කෝල් එකක් හරහා ඔස්ලෝ ඇතුළු ටීම් එකට කියනවා ඔනිට පස්සේ අපිට පෙන්නන්නේ අර විදියට ඇක්සිඩන්ට් වෙද්දි කාර් එකේ හිටපු අනිත් ඩොක්ටර්ව ඒ කියන්නේ ඩොක්ටර් සෙල්වා ඩොක්ටර් සෙල්වා මේ වෙද්දි විශ්‍රාමිකයි කොහොම නමුත් වන්න මේ වෙද්දි ඩොක්ටර් සෙල්වට තියෙන අසනීප තත්ත්වයන් නිසා ඩොක්ටර් සෙල්වට ඔපරේෂන් එකක් කරන්න වෙලා තියෙනවා ඒ ඔපරේෂන් එක තියෙන්නේ තව දවස් දෙකකින් අන්න ඒ හා සම්බන්ධයෙන් ඩොක්ටර් සෙල්වා ඇවිල්ලා විස්තර කතා බහ කර ගන්නවා ඩොක්ටර් සෙල්වා ඊට පස්සේ මෙතනින් පිටත් වෙලා යන්න හදද්දී ඔස්ලෝ ඇතුළු ටීම් එක එනවා ඩොක්ටර් සෙල්වව මුණ ගැහෙන්න ඔස්ලෝ ඩොක්ටර් සෙල්වට කියනවා මේ උපන්දින දාම ඝාතකයාගේ ඊළඟ ඉලක්කය ඔබතුමා ඒක නිසා අපි ඔබතුමාට ආරක්ෂාව සපයලා තියෙන්නේ කියලා ඒත් ඔස්ලෝ මෙහෙම කිව්වට සෙල්වා එක ගණන් ගන්නේ නැහැ හරියට සෙල්වා මේක මුලින්දන් දැනගෙන හිටියා වගේ කියලා ඔස්ලෝට තේරෙනවා ඒත් ඩොක්ටර් සෙල්වා කිසිම දෙයක් ඔස්ලෝට කියන්නේ නැහැ මෙතනින් පිටත් වෙලා යන්න යනවා ඔනිට පස්සේ අපිට පෙන්වන්නේ මූර්ති කුමාර් සහ සෙල්වා මේ තුන්දෙනාම එක සිද්ධියක් ගැන කතා බහ කර ගන්නවා ඒකෙම ඔන්න දැන් අපිට තේරෙනවා අනිවාර්යයෙන් මේ සිද්ධියේ පිටිපස්සේ මේ තුන්දෙනා ඉන්නවා මේ දාම ඝාතක එහෙම නැත්නම් දාස් මේ විදියට මිනි මරාගෙන යන්න හේතුව මේ තුන්දෙනා හොඳින්ම දන්නවා ඒත් ඒ හේතුව මොකක්ද කියලා අපි තවමත් දන්නේ නැහැ අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා කොහොමනත් ඔනිට පස්සේ අපිට පෙන්වනවා ඔස්ලෝට තවත් එක ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි මේ දාම ඝාතකයා ඒ කියන්නේ දාස් මේ වෙද්දී තුන්දෙනෙක්ව මරලා දාලා තියෙනවා ඒ විදියට මරලා දාපු නවීන් සහ රඝු අතර සම්බන්ධයක් හොයාගත්තනේ නවීන්ගේ තාත්තයි රඝුගේ තාත්තයි කාලෙකට කලින් කෝලිකට් මෙඩිකල් කොලෙජ් එකේ එකටම ඉගෙනගෙන තියෙනවා ඒත් රණාගේ තාත්තා ඩොක්ටර් කෙනෙක් නෙවෙයි අන්න ඒක නිසා ඔස්ලෝ රණාගේ තාත්තා ගැන ඒ කෙනාගේ නම තමයි මණි මණි ගැන විස්තර හොයන්න පටන් ගන්නවා ඉතින් මෙන්න මේ වෙලාවේදී ඔස්ලෝට එක පොටක් අහුවෙනවා ඒක තමයි මේ මණි කියන කෙනා ඒ කියන්නේ රණාගේ තාත්තත් කාලෙකට කලින් ආරක්ෂකයෙක් විදිහට වැඩ කරලා තියෙනවා අර කෝලිකට් කියන මෙඩිකල් කොලෙජ් එකේ ඒකෙම මොන දැන් අපිට තේරෙනවා දාස් මේ විදිහට මරලා දාපු තුන්දෙනාගේ තාත්තලාට මොකක් හරි විදිහේ සම්බන්ධයක් තිබිලා තියෙනවා කෝලිකට් මෙඩිකල් කොලෙජ් එකත් එක්ක ඒත් රණාගේ තාත්තගෙන් ඒ කියන්නේ මේ මණි කියන කෙනාගෙන් ප්‍රශ්න කරලා වැඩිදුරටත් විස්තර ඔස්ලෝට හම්බ වෙන්නේ නැහැ ඒකට හේතුව තමයි මේ මණි කියන කෙනා අරක්කුවලට ඇබ්බැහි වෙලා ඉන්නේ කෝලිකට් මෙඩිකල් කොලෙජ් එකේ වැඩ කරන කාලයේදී මොකක් හරි දරුණු සිද්ධියක් වුණාද කියලා මණිගෙන් ප්‍රශ්න කරනවා ඒත් මණීට ඒ හා සම්බන්ධයෙන් කිසිම දෙයක් මතක නැහැ කොහොමනත් ඔනිට පස්සවට පෙන්දනවා පහවෙනිදා ඩොක්ටර් ඇලෙක්සැන්ඩර්ගෙන් කෝල් එකක් එනවා ඔස්ලෝට ඩොක්ටර් ඇලෙක්සැන්ඩර් මේ වෙද්දී ආපහු ඇවිල්ලා ඩොක්ටර් ඇලෙක්සැන්ඩර් ඔස්ලෝට කතා කරලා කියන්නේ මේ හැම දෙයක් පිටිපස්සෙම තියෙන සම්පූර්ණම කතාව මම ඔයාට කියන්නම් ඒක නිසා ඉක්මනින්ම මාව මුණ ගැහෙන්නෙන්න කියලා ඔස්ලෝටත් ඕන වෙලා තියෙන්නේ කොහොම හරි මේක හැංගිලා තියෙන අභිරහස හොයාගන්න අන්න ඒක නිසා ඔස්ලෝ තමගේ ටීම් එකත් එක්ක ඉක්මනින්ම පිටත් වෙලා එනවා ඩොක්ටර් ඇලෙක්සැන්ඩර්ව මුණ ගැහෙන්න ඒත් මෙතනට ඇවිල්ලා ඩොක්ටර් ඇලෙක්සැන්ඩර්ගෙන් සම්පූර්ණම කතාව අහගන්න කලින් එක පාර්ට්ම මෙතන කඩාගෙන පනිනවා දාස් ඇතුළු එයාගේ ටීම් එක දාස් ඩොක්ටර් ඇලෙක්සැන්ඩර්වත් මරලා දාන්න තමයි හදන්නේ කියලා ඔස්ලෝ ඇතුළු ටීම් එකට තේරෙනවා අන්න ඒක නිසා මෙතනින් පස්සේ ඔස්ලෝගේ ටීම් එක සහ දාස්ගේ ටීම් එක අතර ලොකු ෆයිට් එකක් යනවා නමුත් මේ ෆයිට් එකේදී දාස්ගේ ටීම් එක සමත් වෙනවා ඩොක්ටර් ඇලෙක්සැන්ඩර්ව අරගෙන මෙතනින් පැන ගන්න ඒත් ඔස්ලෝගේ ටීම් එකත් නිකන් ඉන්නේ නැහැ ඔස්ලෝගේ ටීම් එක අවශ්‍යම කෙනාව ඒ කියන්නේ දාස් වල්ලා ගන්න සමත් වෙනවා ඔනිට පස්සෙට පෙන්දනවා ඔස්ලෝ මේ විදියට අත්තනගුඩ ගත්ත දාස්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා දාස්ට කතා කරන්න බැහැනේ දාස් අර ඩිවයිස් එක හරහා තමයි කතා කරන්නේ දාස්ගෙන් ප්‍රශ්න කරද්දී දාස් මේ ඩිවයිස් එක හරහා ඔස්ලෝගේ ටීම් එකට කියනවා තමුසලට මාව නවත්තන්න බැහැ අනිවාර්යෙන් මම මගේ පළිය සම්පූර්ණ කරනවා කියලා ඊට පස්සේ දාස් මේ ඩිවයිස් එක කඩලා විනාශ කරනවා දාස්ගේ මෙතනින් එහාට කිසිම විස්තරයක් ගන්න වෙන්නේ නැහැ කියලා ඔස්ලෝට තේරෙනවා කොහොම නවත් උනිට පස්සවල පෙන්දනවා ඔස්ලෝට වැදගත් විස්තරයක් හම්බ වෙනවා රණාගේ අම්මා හරහා ඒ කියන්නේ මණිගේ බිරිඳ හරහා මේ කෙනා පොලිසියට කියනවා කාලෙකට කලින් ටිකක් උස සුදු මහත ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා මණිව හම්බ වෙලා එයාගේ සීදුවි හානි කරගත්ත අක්ක ගැන විස්තර ඇහුවා ඒත් ඒ හා සම්බන්ධයෙන් මණි කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ මණි ඒ බව කිව්වට පස්සේ ඒ ඩොක්ටර් හැරලා යන්න ගියා කියලා ඉතින් මණිගේ බිරිඳ මේ විදියට විස්තර කරන්නේ සමහර විට ඩොක්ටර් අරුන් ගැන වෙන්න පුළුවන් කියලා ඔස්ලෝගේ ටීම් එකට සැකයක් එනවා අන්න ඒ නිසා ඔස්ලෝගේ ටීම් එක ඩොක්ටර් අරුන්ගේ ෆොටෝ එකක් පෙන්නලා මණිගේ බිරිඳගෙන් ප්‍රශ්න කරනවා මේ කෙනාද මණිව හම්බ වෙන්න කාලෙකට කලින් ආවේ කියලා ඉතින් ඩොක්ටර් අරුන්ගේ ෆොටෝ එක දැක්කට පස්සේ මණිගේ බිරිඳ හරියටම තහවුරු කරලා කියනවා ඔව් මෙන්න මේ කෙනා තමයි කාලෙකට කලින් මණිව හම්බ වෙන්න ඇවිල්ලා එයාගේ සීදි විහානි කරගත්ත අක්ක ගැන විස්තර ඇහුවේ කියලා ඔයාලට මතකදෙන මේ ඩොක්ටර් අරුන් කියන්නේ කවුද කියලා දාස් මුලින්ම නවීන් ඇක්සිඩන්ට් කළානේ එතනින් පස්සේ නවීන්ව ඇඩ්මිට් කරපු හොස්පිටල් එකේ ඩිරෙක්ටර් තමයි මේ ඩොක්ටර් අරුන් කියන්නේ ඉතින් මණිගේ බිරිඳ හරහා මේ දැනගත්ත කාරණය ගැන ඔස්ලෝ මෙතනින් පස්සේ කල්පනා කරලා බලන්න පටන් ගන්නවා ඔස්ලෝට මේ වෙලාවදී තේරෙනවා ඩොක්ටර් අරුන් එයාගේ සිදුවි හානි කරගත්ත අක්කගේ නම තමයි හොස්පිටල් එකට දාලා තියෙන්නේ කියලා ඩොක්ටර් අරුන්ගේ අක්කගේ නම තමයි සුජා සුජා කියන නමින්ම තමයි ඩොක්ටර් අරුන් මේ හොස්පිටල් එකට නම දාලා තියෙන්නේ මෙන්න මේ හැම කාරණයක්ම ඔස්ලෝට තේරෙනවා ඒත් ඩොක්ටර් අරුන් මේ සිද්ධියට සම්බන්ධ වෙන්නේ කොහොමද අන්න ඒ ප්‍රශ්නෙට නම් තවමත් ඔස්ලෝට උත්තරයක් නැහැ කොහොම නමුත් ඔන්න මේ අතරතුරේදී ඔස්ලෝට තවත් භයානක දෙයක් ගැන දැනගන්න ලැබෙනවා ඔයාලට මතකද ඩොක්ටර් සෙල්වාගේ ඔපරේෂන් එක තියෙන්නේ අද ඒ ඔපරේෂන් එක කරන්න එන ඩොක්ටර්ස්ලා අතර එක්කෙනෙක් තමයි මේ ඩොක්ටර්
අරුන් කියන්නේ අනිවාර්යෙන් එහෙනම් ડોක්ටර් අරුන් ඔපරේෂන් කරන අතරතුරේදී සෙල්වව මරලා දාන්න බලාපොරොත්තු වෙන්නේ නැති කියලා ඔස්ලට තේරෙනවා අන්නක නිසා ඔස්ල ඉක්මනින්ම ටීම් එකක් යවනවා ડોක්ටර් සෙල්වා ඉන්නේ ඔපරේෂන් තියටරේකට නමුත් එතන නම් මේ වෙදි ડોක්ටර් අරුන් නැහැ කියලා ටීම් එක හරහා ඔස්ලට දැනගන්න ලැබෙනවා ඊට පස්සේ ඔස්ල ડોක්ටර් අරුන් කොහෙද ඉන්නේ කියලා හොයන්න පටන් ගන්නවා ඉතින් මේ වෙදි ડોක්ටර් අරුන් ඉන්නේ ගෙදර අන්නක නිසා ඔස්ල තමගේ ටීම් එක කෙනෙක් එක්ක යනවා ડોක්ටර් අරුන්ව මුණ ගැහෙන්න ඊට පස්සේ ඔස්ල කෙලින්ම දාස්ගේ ફોટો එකක් පෙන්නලා ડોක්ටර් අරුන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා තමුසේ කීමට නේද මේක නෑ වැඩ කරන්නේ මේ හැම දෙයක් පිටිපස්සම ඉන්නේ තමුසේ ඒක නිසා හැම දෙයක්ම දැන් පාපොච්චාරණය කරන්න පටන් ගත්තොත් හොඳයි කියලා ඒ ડોක්ටර් අරුන් මේ වෙලාවේදී කියනවා මේ ફોટો එකේ ඉන්න කෙනා දන්නේත් නැහැ ඔය වගේ සිද්ධියක් ගැන මම කිසිම දයක් දන්නේත් නැහැ කියලා එක්කෝ ડોක්ටර් අරුන් රඟපානවා එහෙම නැත්නම් ડોක්ටර් අරුන් කියන්නේ සම්පූර්ණයෙන්ම ඇත්ත කියලා ඔස්ලට තේරෙනවා අන්න ඒක නිසා ඔස්ල වැඩි දුරටත් ડોක්ටර් අරුන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා ડોක්ටර් අරුන් ඊට පස්සේ ඔස්ලට කියනවා 1989 දී මගේ අක්කා සීදි විහාණි කරගත්තා අක්කා ඒ දවස්වලදී කෙනෙක්ට ආදරේ කළා කියලා මට දැනගන්න ලැබුණා ඒත් ඒක නා කවුද කියලා මට හොයාගන්න බැරි වුණා ફોટો එකක් විතරයි මට හම්බ වුණේ අන්න ඒක නිසා ඒ හා සම්බන්ධයෙන් තොරතුරු හොයන්න ඒ දවස්වල කොලිගඩ් මෙඩිකල් කොලෙජ් එකේ ආරක්ෂකෙක් විතර වැඩ කරපු මණිව හම්බ වෙන මං ගියා ඊට පස්සේ මම මණිගෙන් විස්තර අහලා දැනගන්න උත්සාහ කළා ඒත් මණිගෙන් කිසිම විස්තරයක් මට දැනගන්න ලැබුණේ නැහැ කියලා ડોක්ටර් අරුන් මේ වෙලාවේ සම්පූර්ණයෙන් කියන්නේ ඇත්ත කියලා ඔස්ලට තේරෙනවා ඔස්ල ඊට පස්සේ ડોක්ටර් අරුන් ගෙන් අහනවා ඔයාගේ අක්කා ආදරය කරපු ඒ කෙනා සම්බන්ධයෙන් ඔයා හොයාගත්ත ફોટો එක අපිට පෙන්වන්න පුළුවන්ද කියලා ඊට පස්සේ ડોක්ටර් අරුන් එයාගේ අක්කා සහ එයාගේ පෙම්වතා එකට ඉඳන් ගත්ත ફોટો එක අරගෙන ඇවිල්ලා ඔස්ලට පෙන්වනවා ඒත් මේ ફોટો එකේ සුජාගේ මුහුණ විතරයි පැහැදිලිව පේන්නේ සුජාගේ පෙම්වතාගේ මුහුණ හරියටම පැහැදිලි නැහැ ඉතින් මේ අතරතුරේදී උන් අපිට පෙන්වනවා ડોක්ටර් සෙල්වා ઓපරේෂන් එක කරන්න බලාපොරොත්තු වෙන්න ඇවිල්ලා ඉන්න හොස්පිටල් එකට කවුදෝ කෙනෙක් එනවා ડોක්ටර් කෙනෙක් විතර වෙස් වලාගෙන ඒත් දැන් අපිට ප්‍රශ්නයක් එනවා පොලිසිය දාම ඝාතකයා විදියට දාස් වල්ලා ගත්තානේ එහෙනම් මේ කවුද මේ වෙන කවුරුවත් නෙවෙයි මේ සිද්ධිය පිටිපස්සේ ඉන්න මහා මොළකරු මේ කෙනා තමයි මේ ෆිල්ම් එකේ ඉන්න ඇත්තම දාම ඝාතකයා කොහොම නමුත් මේ දාම ඝාතකයා ડોක්ටර් සෙල්වා ඉන්න තියටර එකට ඇවිල්ලා මෙතන ඉන්න අයව සිහි නැති කරලා ડોක්ටර් සෙල්වවත් අරගෙන මෙතනින් පැන ගන්නවා ඉතින් මේ සිද්ධිය ගැන ડોක්ටර් සෙල්වාගේ ආරක්ෂාවට ඉන්න පොලිස් නිලධාරීන් හරහා ඔස්ලට දැනගන්න ලැබෙනවා ඔස්ලට පස්සේ තමන්ගේ ටීම් එකේනත් එක්ක මෙතන පිටත් වෙලා යනවා කොහොම හරි ඒක නා වල්ලා ගන්න අදහසින් ඔස්ල කියන්නේ තෙසේ මෙසේ කෙනෙක් නෙවෙයි ඔස්ලට මේ වෙද්දී බොහොම වැදගත් දෙයක් තේරලා තියෙනවා ඒක තමයි සුජා එයාගේ පෙම්වතත් එක්ක ගත්ත ફોટો එකේදී ඔස්ල දැකලා තිනවා එතන පිටිපස්සේ තිබුණ බොන්සයි ගහ අන්න ඒ බොන්සයි ගහම ඔස්ල දැකලා තිනවා ડોක්ටර් ඇලෙක්සැන්ඩර්ව හම්බ වෙන්න ගිහපු වෙලාවේදී අන්න ඒක නිසා මේ වෙලාවේදී ඔස්ල තමන්ගේ ටීම් එකේ කෙනාට කියනවා සුජාගේ පෙම්වතා වෙන කවුරුවත් නෙවෙයි අනිවාර්යෙන් ડોක්ටර් ඇලෙක්සැන්ඩර් වෙන්න ඕනේ ඒක නිසා ඇත්තම දාම ඝාතකයා ડોක්ටර් ඇලෙක්සැන්ඩර් කියලා මම හිතන්නේ දැන් ඔයාලට තේරුම් ඇති ડોක්ටර් ඇලෙක්සැන්ඩර් මුලින්ම රඟපෑවේ එයා මේ දාම ඝාතකයාගේ ගුදුරක් විදියට නමුත් ඇත්තටම දාම ඝාතකයා වෙන කවුරුවත් නෙවෙයි ડોක්ටර් ඇලෙක්සැන්ඩර් කියලා මෙන්න මේ කාරණේ හරහා ඔස්ල තේරුම් අරගෙන තියෙනවා කොහොම නමුත් මේ අතරතුරේදී ඔස්ලට එයාගේ ටීම් එක හරහා තවත් වැදගත් විස්තරයක් ගැන දැනගන්න ලැබෙනවා ඒක තමයි ඔස්ල ඇතුළු ටීම් එක මේ වේදී අඳුනගෙන තියෙන ડોක්ටර් ඇලෙක්සැන්ඩර් කියන්නේ ඇත්තම ડોක්ටර් ඇලෙක්සැන්ඩර් නෙවෙයි ඒ කෙනාගේ ඇත්තම නම තමයි සුදාකරන් සුදාකරන් කියන කෙනා තමයි මෙච්චර කාලයක් තිස්සේ ડોක්ටර් ඇලෙක්සැන්ඩර් විදියට පෙනී ඉඳලා තියෙන්නේ එහෙනම් ඇත්තම ડોක්ටර් ඇලෙක්සැන්ඩර් මේ වේදී කොහෙද ඉන්නේ අන්නේ ප්‍රශ්නේ තමයි මේ වෙලාවේදී ඔස්ල ගිතර එන්නේ ඔස්ල ඊට පස්සේ කල්පනා කරලා බලන්න පටන් ගන්නවා ડોක්ටර් සෙල්වවත් පැහැරගත්ත ඇත්තම ડોක්ටර් ඇලෙක්සැන්ඩර් මේ වේදී කොහෙද ඉන්නව ඇත්තේ කියලා අන්න ඒකට උත්තරයක් මේ වෙලාවේදී ඔස්ලගේ හිතට එනවා ඒ උත්තරය තමයි මේ හැම සිද්ධියක්ම බැඳිලා තියෙන්නේ අර කෝලිකට් කියන මෙඩිකල් කොලෙජ් එකටනේ අන්න ඒක නිසා සෙල්වව පැහැරගත්ත ඇත්තම ડોක්ටර් ඇලෙක්සැන්ඩර් එහෙම නැත්නම් ඒ ඇත්තම දාම ඝාතකයා මේ වේදී ඉන්නව ඇත්තේ ඒ මෙඩිකල් කොලෙජ් එකේ තමයි කියලා මේ වෙලාවේදී ඔස්ලගේ හිතට අදහසක් එනවා ඔස්ල හිතපු දේ හරියටම හරි ඔන්න මේ වෙලාවේදී අපිට පෙන්නනවා මේ කතාවේ ඉන්න ඇත්තම දාම ඝාතකයා මේ තමයි ඇත්තම ડોක්ටර් ඇලෙක්සැන්ඩර් මේ වේදී සිහිය නැතිවලා ඉන්න ડોක්ටර් සෙල්වව පැහැරගෙන මේ ඇලෙක්සැන්ඩර් කෙලින්ම එන්නේ මෙඩිකල් කොලෙජ් එකට කලින් අය මරලා දාපු විදියටම ඇලෙක්සැන්ඩර් සෙල්ව ගැතත් කපලා දාලා සෙල්ව මරලා දාන උත්සාහ කරනවා ඒ අනිවාර්යයෙන් මේ දාම ඝාතකයා එහෙම නැත්නම් ඇලෙක්සැන්ඩර් මෙතන ඇති කියලා නිගමනය කරපු ඔස්ල ඇතුළු ටීම් එක ඇවිල්ලා ඇලෙක්සැන්ඩර්ව මෙතනදී අල්ල ගන්නවා ડોක්ටර් සෙල්වගේ ජීවිතේ කිසිම හානියක් වෙන්නේ නැහැ කොහොම නමුත් ඔන්න මෙතනින් පස්සේ ඇත්තම උපන්දින දාම ඝාතකයා අල්ල ගත්තා කියන ඒ නිවුස් එක වෛරල් වෙන්න පටන් ගන්නවා ඒත් තවමත් අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ සිද්ධියට අනිවාර්යෙන් දාස්ගේ කටහඬ නැති වෙන්න ඒ බලපාපු ඔපරේෂන් එක ඒ වගේම මේ ડોක්ටර්ස්ලා හතර දෙනා ඒ කියන්නේ කුමාර් මූර්ති සෙල්වා සහ ඇලෙක්සැන්ඩර් මෙන්න මේ හතර දෙනා ගියපු කාර් එකේ ඇක්සිඩන්ට් එක ඒ විතරක් නෙවෙයි ડોක්ටර් අරුන්ගේ අක්කාගේ ඒ කියන්නේ සුජාගේ සීදි විහානි කරගැනීමත් අනිවාර්යෙන් සම්බන්ධය කියලා අපි මේ වෙදි දන්නවා ඒත් මේ සිද්ධින් තුන අතර කිසිම සම්බන්ධයක් අපිට තවමත් හිතා ගන්න බැහැ අන්න ඒ ප්‍රශ්නවලට උත්තර අපිට මෙතනින් පස්සේ හම්බ වෙනවා අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා ඔනිට පස්සේ අපිට පෙන්නනවා ඔස්ල ඇතුළු ටීම් එක මේ විදිහට අල්ලගත්ත ඇලෙක්සැන්ඩර්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා ඇලෙක්සැන්ඩර් ඊට පස්සේ සම්පූර්ණ කතාව කියන්න පටන් ගන්නවා ඔන්න මෙතනින් පස්සේ අපිට පෙන්නන්නේ 1989 උන ඒ ඇත්තම සිද්ධිය දාස් ගැම්ම කිව්වා වගේම තමයි දාස් කියන්නේ සින්දු කියන්නේ ගොඩක් දක්ෂ තරුණ පිරිමි ළමේ කවදා හරි රටම දන්න ගායකයෙක් වෙනවා කියන ඒ හීනිය තමයි දාස්ට තියෙන්නේ ඔනිට පස්සේ අපිට පෙන්නන්නේ කෝලිකට් මෙඩිකල් කොලෙජ් එක ඉතින් මේ කොලෙජ් එකේ පළමු වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක් තමයි සුජා කියන්නේ ඉතින් සුජාව දැකපු දවසේ ඉඳන්ම උඩ බැජ් එකේ ඉන්න කුමාර්ට අදහසක් ඇති වෙනවා සුජා ගැන වර්තමානයේ හැටියට නම් කුමාර් කියන්නේ නවින්ගේ තාත්තානේ කොහොම නමුත් ඔන්න කුමාර් නිතරම සුජා ළඟින් ඉන්නවා සුජාව යාළු කරගන්න අදහසින් ඒත් සුජාගේ හිතේ නම් කුමාර් ගැන කිසිම අදහසක් නැහැ ඉතින් මේ කුමාර් ගැන වැඩිදුර විස්තර කතා කරනවා නම් කුමාර්ගේ පවුලට ගොඩක් සල්ලි තියෙනවා ඒ වගේම කුමාර් කියන්නේ කඩවසම් තරුණ පිරිමි ළමෙක්
කුමාර්ට හොඳම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. පළවෙනි කෙනා තමයි මූර්ති කියන්නේ. කලින් අපි දැනගත්තා වගේම මූර්ති කියන්නේ ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වුණ කෙනෙක්. කුමාර්ගේ අනිත් යාළුවා තමයි සෙල්වා. සෙල්වා කියන්නේ නිතරම වගේ තරහින් ඉන්න කෙනෙක්. කොහොම නමුත් කුමාර්, මූර්ති, සෙල්වා මේ තුන්දෙනා නිතරම වගේ එකටම තමයි ඉන්නේ. කොහොම නතුනිට පස්සවල පෙන්දනවා පහවෙනිදා මේ මෙඩිකල් කොලෙජ් එකට ඇඩ්මිට් කරනවා. ගහකින් වැටුණ මිනිස්සෙක් මුලින්ම මේ මිනිස්සයා ගැන බලන්න ඉන්නේ සෙල්වා. සෙල්වා අඩුම තරමේ මේ රෝගියාව පරීක්ෂා කරලා බලන්නේවත් නැහැ. මුලින්ම එක්ස්රේ එකක් ගන්න ඕනේ. එතනින් පස්සේ තමයි ප්‍රතිකාර කරන්න පුළුවන් කියලා සෙල්වා මේ කෙනාගේ පවුලයට කියනවා. ඒත් මේ ගහින් වැටුණ මිනිස්සයා සෑහෙන වේදනාවෙන් ඉන්නේ. කොහොමනොත්න මේ අතරතුරේදී මෙතනට එනවා මේ මෙඩිකල් කොලෙජ් එකේ ඉන්න දක්ෂම වෛද්‍ය ශිෂ්‍යයා. ඒ තමයි ඇලෙක්සැන්ඩර්. ඇලෙක්සැන්ඩර් මේ ගහින් වැටුණ මිනිස්සයා පරීක්ෂා කරලා බලලා ඉක්මනටම ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා මේ මිනිස්සර ජීවිතේ බේරගන්න හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ වෙලාවේදී සෙල්වාගේ හිතේ ලොකු ඊර්ෂ්‍යාවක් එනවා ඇලෙක්සැන්ඩර් ගැන. කොහොමනොත්න මේ විදියට කාලය ගත වෙලා යද්දී ඇලෙක්සැන්ඩර්ගේ හිතේ කැමැත්තක් ඇති වෙනවා සුජා ගැන. ඇලෙක්සැන්ඩර් හොරෙන් වගේ ගිහින් සුජාට චොක්ලට් එකක් දීලා කතා කරනවා. ඉතින් ඇත්තටම මේ වෙද්දී සුජාගේ හිතෙත් ඇලෙක්සැන්ඩර් ගැන ලොකු කැමැත්තක් තියෙනවා. අන්න ඒක නිසා වැඩි දවසක් යන කලින් ඇලෙක්සැන්ඩර් සහ සුජා අතර ඒ අදර කතාව පටන් ගන්නවා. ඉතින් ඇත්තටම ඇලෙක්සැන්ඩර්ටයි සුජාටයි අනිත් අයට හොරෙන් කතා කරන්න ඒ අවස්ථාව හදලා දෙන්නේ මේ මෙඩිකල් කොලෙජ් එකේ ආරක්ෂකයෙක් විතර වැඩ කරන මණි. අන්න ඒක නිසා මණි කියන්නේ හරියට ඇලෙක්සැන්ඩර්ගේ ගොඩක් හොඳ යාළුවෙක් වගේ තමයි. කොහොම නමුත් උන ඇලෙක්සැන්ඩර් සහ සුජා මේ විදියට ආදර කරන්න පටන් අරගෙන තියෙනවා කියලා සුජා ගැන කැමැත්තෙන් ඉන්න කුමාර් දැනගන්නවා. මේක දැක්කට පස්සේ කුමාර්ගේ හිතේ ලොකු තරහක් ඇති වෙනවා ඇලෙක්සැන්ඩර් ගැන. ඔනිට පස්සවට පෙන්නන්නේ පහවෙනිද වෙන සිද්ධිය. මම ඔයාලට කලිනුත් කිව්වානේ මූර්ති කියන්නේ ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වුණ කෙනෙක්. මූර්ති මේ මෙඩිකල් කොලෙජ් එකේ තියෙන නිර්වින්දන මත්ද්‍රව්‍ය විදිහට භාවිත කරනවා කියලා ඇලෙක්සැන්ඩර් දැනගන්නවා. අනේක නිසා ඇලෙක්සැන්ඩර් මේ සිද්ධිය ගැන හිලට දැනුම් දෙනවා. ඉතින් මෙන්න මේ සිද්ධිය නිසා මූර්තිව මේ මෙඩිකල් කොලෙජ් එකෙන් අයින් කරනවා. කොහොම නමුත් ඔන්න මෙතනින් පස්සේ මූර්තිගේ හිතේ ලොකු තරහක් ඇති වෙනවා ඇලෙක්සැන්ඩර් ගැන. ඉතින් මේ විදියට ටික දවසක් ගත වෙනවා. ඔනිට පස්සවට පෙන්නන්නේ සෙල්වගේ හිතේ ඇලෙක්සැන්ඩර් ගැන තරහක් ඇති වුණේ ඇයි කියලා. මම ඔයාලට කලින්ම කිව්වනේ සෙල්වගේ හිතේ නිතරම වගේ ඇලෙක්සැන්ඩර් ගැන ලොකු ඊර්ෂ්‍යාවක් තිබුණා. ඒකට හේතුව තමයි හැමදාම වගේ සෙල්වට හම්බ වෙන්නේ රෝගින්ගේ ජරා වයින් කරනවා වගේ වැඩ. ඒත් ඇලෙක්සැන්ඩර්ට එහෙම නැහැ. හැම තැනකම ප්‍රධාන තැන හම්බ වෙන්නේ ඇලෙක්සැන්ඩර්ට. අන්න ඒක නිසා සෙල්වගේ හිතෙත් මේ වෙද්දී ඇලෙක්සැන්ඩර් ගැන ලොකු තරහක් ඇති වෙලා තියෙන්නේ. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති කුමාර්, සෙල්වා සහ මූර්ති මෙන්න මේ තුන්දෙනාම ඇලෙක්සැන්ඩර් එක තරහින් ඉන්නේ. අන්න ඒක නිසා මේ තුන්දෙනා මග බලාගෙන ඉන්නවා ඇලෙක්සැන්ඩර්ගේ කොහොම හරි පරිගන්න. ඔනිට පස්සවට අපහු පෙන්නන්නේ දාස්. දාස් කියන්නේ සින්දු කියන දක්ෂ තරුණ පිරිමි ළමයෙක්නේ. නමුත් ඔන්න මේ දවස්වලදීම දාස්ගේ ඌර ගැටිත්තක් එනවා. හිතුවට වඩා මේක වේදනාකාරී නිසා දාස් අම්මත් එක්කම ඇඩ්මිට් වෙනවා මෙන්න මේ මෙඩිකල් කොලෙජ් එකට. දාස්ව පරීක්ෂා කරලා බලලා මේ ડોක්ටර් කියනවා බය වෙන්න එපා, පුංචි ඔපරේෂන් එකක් තියෙන්නේ. එතනින් පස්සේ ආපහු කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඒත් ડોක්ටර් එහෙම කිව්වත් දාස් නම් ගොඩක් බය වෙලා ඉන්නේ කියලා ඇලෙක්සැන්ඩර්ට තේරෙනවා. අන්න ඒක නිසා ඇලෙක්සැන්ඩර් බෝඩ් එකට ගිහින් දාස් එක කතා කරලා දාස්ගේ හිත හදනවා. ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් එනවා සුජා එක්ක කතා කරන්න. ඔන්න අද ඉඳන් සුජාට මාසයක් යනකම් නිවාඩු. ඒත් තව දවස් කිහිපයකින් ඇලෙක්සැන්ඩර්ගේ උපන්දිනය එනවා. අන්න ඒ දවසේ නම් අනිවාර්යෙන් ඇලෙක්සැන්ඩර්ව හම්බ වෙන්න එනවා කියලා සුජා පොරොන්දු වෙලා මෙතනින් පිටත් වෙලා යන්න යනවා. ඉතින් මේ විදිහට දවස් කිහිපයක් ගත වෙලා යනවා. ඔනිට පස්සවට පෙන්නන්නේ අද දාස්ගේ ඔපරේෂන් එක. ඉතින් මේ ඔපරේෂන් එක බාර වෙලා ඉන්න ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයෙක් ඉන්නවා. ඊට අමතරව ඉන්න ටීම් එකේ වෛද්‍යවරුන් විදියට ඉන්නේ ඇලෙක්සැන්ඩර් සහ සෙල්වා. කොහොම නමුත් ඔන්න මේ ඔපරේෂන් එක පටන් ගන්නවා. නමුත් ටික වෙලාවක් යන්නත් කලින් ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයාට හදිසි කටයුත්තක් සඳහා එළියට යන්න වෙනවා. අන්න ඒක නිසා ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා මේ ඔපරේෂන් එක කරන වැඩේ බාර දෙන්නේ ඇලෙක්සැන්ඩර්ට. මොකද ඇලෙක්සැන්ඩර් කියන්නේ ගොඩක් හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් කියලා මේ ශල්‍ය වෛද්‍යවරයා දන්නවා. අන්න ඒක නිසා තමයි ඇලෙක්සැන්ඩර්ට මේ වැඩේ බාර දීලා මේ ශල්‍ය වෛද්‍යවරයා මෙතනින් පිටත් වෙලා යන්නේ. කොහොම නැතිට පස්සේ ඇලෙක්සැන්ඩර් මේ ඔපරේෂන් එකේ වගකීම බාර ගන්නවා. ඉතින් ඇත්තටම මේක පොඩි ඔපරේෂන් එකක් වුණාට බොහොම පරිස්සමින් කරන්න ඕනේ ගාක්. පොඩි වැරද්දකින් උනත් දාස්ගේ කටහඬ සම්පූර්ණ නැති වෙලා යන්න පුළුවන්. අන්න ඒ කාරණය සෙල්වත් හොඳින්ම දන්නවා. සෙල්ව කොහොමත් ඇලෙක්සැන්ඩර් එක තරහින් ඉන්නේ. අන්න ඒක නිසා සෙල්වට තේරෙනවා ඇලෙක්සැන්ඩර්ගෙන් පරිගන්න මේක තමයි අවස්ථාව කියලා. කොහොම නවත් ඇලෙක්සැන්ඩර් බොහොම පරිස්සමින් සාර්ථකව මේ ඔපරේෂන් එක ඉවර කරනවා. අවසානට ඉතුරුලා තියෙන්නේ මෙන්න මේ ගැටේ කපලා දාන එක විතරයි. ඒ ඇලෙක්සැන්ඩර් එක තරහින් ඉන්න සෙල්ව මේ වෙලාවේදී මේ ගැටයට යටින් ඒ කියන්නේ දාස්ගේ උගුර ඩැමේජ් වෙන විදියට හිතලම මේ ගැටේ කපලා දානවා. මේක මේ වෙලාවේදීම ඇලෙක්සැන්ඩර්ට තේරෙනවා. නමුත් මේ වෙනුවෙන් දැන් ඇලෙක්සැන්ඩර්ට කරන්න දෙයක් නැහැ. කොහොම නවත් මේ ඔපරේෂන් එකෙන් පස්සේ දාස්ට සිහිය එනවා. ඒ දාස්ට දැන් කතා කරන්න බැහැ. අන්න ඒක නිසා දාස් සහ එයාගේ අම්මා සෑහෙන අසරණ වෙනවා. දාස් එයාගේ අම්මා සහ අනිත් අයත් එක්ක එකතු වෙලා විරෝධතාවයක් කරලා තමන්ට සාධාරණයක් ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. ඒත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මොකද ඔපරේෂන් එකක් කියන්නේ කොහොමත් අසාර්ථක වෙන්න ඉඩකඩක් තියෙනවනේ. අන්න ඒක නිසා මේ කේස් එක එහෙම වැහිලා යනවා. ඒත් මේ දාස්ගේ ඔපරේෂන් එක අසාර්ථක වුණ නිසා ඒකට දෙන දඬුවමක් විදියට ඇලෙක්සැන්ඩර්ට සහ සෙල්වට මාසික පන්ති තහනමක් දානවා. ඉතින් ඇත්තටම මේක ඇලෙක්සැන්ඩර්ට දරා ගන්න බැහැ. ඇලෙක්සැන්ඩර් හොඳින්ම දන්නවා සෙල්වා ගැතේ තමයි වැරද්ද තියෙන්නේ කියලා. ඒත් දැන් කරන්න දෙයක් නැහැ. ඒත් මෙතනින් පස්සේවත් සෙල්වා, කුමාර්, මූර්ති මෙන්න මේ තුන්දෙනා ඇලෙක්සැන්ඩර්ගෙන් පරිගන්නේක නතර කරන්නේ නැහැ. ඇලෙක්සැන්ඩර්ව අනිවාර්යයෙන් මරලම අයින් කරලා දාන්න ඕනේ කියලා මේ තුන්දෙනා ආපහු සැලසුමක් ගන්න පටන් ගන්නවා. ඔනිට පස්සවට පෙන්නන්නේ පහවෙනිදා. ඒ කියන්නේ ඇලෙක්සැන්ඩර්ගේ බර්ත් ඩේ එක අද තියෙන්නේ. ඔන්න ඇලෙක්සැන්ඩර්ට පණිවිඩයක් හම්බ වෙනවා මණීහර හා සුජා මේ වෙදිත් යාව මුණ ගැහෙන්න ඇවිල්ලා තියෙනවා කියලා. ඇලෙක්සැන්ඩර් ගොඩක් සතුටින් මණී එක්කත් කතා කරලා මණීට සල්ලි දීලා එනවා සුජා එක්ක කතා කරන්න. ඒත් මේ වෙදී සුජා ඇතුලේ නැහැ. මෙතනට එන්නේ සෙල්වා, කුමාර් සහ මූර්ති මේ තුන්දෙනා එකතු වෙලා ඇලෙක්සැන්ඩර්ට පහර දීලා ඇලෙක්සැන්ඩර්ව ගැට ගහනවා. මේ තුන්දෙනා මේ විදියට ඇලෙක්සැන්ඩර්ව අල්ල ගන්න ඕන නිසා මණීටත් සල්ලි දීලා මණීවත් එයාලගේ සැලසුමට හවුල් කරගෙන තියෙනවා. කොහොම නමුත්
එල්වා කුමාර් සහ මූර්ති මේ තුන්දෙනා ඇලෙක්සැන්ඩර්ව අල්ලගෙන ඇලෙක්සැන්ඩර්ට මත් වෙන මත්ද්‍රව්‍ය දෙනවා ඊට පස්සේ මේ තුන්දෙනා ඇලෙක්සැන්ඩර්ගේ ඔළුවට පහර දෙනවා ඒත් මේ විදිහට ඇලෙක්සැන්ඩර්ව මරලා දැම්මොත් එහෙම අනිවාර්යෙන් තමන්ගේ පැත්තට සැකේනවා කියලා මේ තුන්දෙනා දන්නවා අන්න ඒක නිසා මේ තුන්දෙනා එකතු වෙලා සිහිය නැතිවලා ඉන්න ඇලෙක්සැන්ඩර්ව දාගන්නවා එයාලගේ කාර් එකට ඊට පස්සේ මේ තුන්දෙනා වේගෙන් ගිහින් කාර් එක ඇක්සිඩන්ට් කරවනවා ඇලෙක්සැන්ඩර්ව මැරලා යන විදියට නමුත් මේ වෙලාවදී මේ ඇක්සිඩන්ට් එකෙන් වෙන්නේ ඇලෙක්සැන්ඩර් කොමා තත්ත්වයට වැටෙන එක මේ තුන්දෙනාටත් සුළු තුවාල වෙනවා කොහොම නමුත් මෙතනින් පස්සේ කුමාර් සහ සිල්වා ගිහින් පැමිණිලක් දානවා මේ හැම දෙයක්ම ඇලෙක්සැන්ඩර් වැඩ කියලා ඇලෙක්සැන්ඩර් තමයි මද්ද්‍රව්‍ය භාවිතා කළේ ඇලෙක්සැන්ඩර්ම තමයි මේ අයටත් මද්ද්‍රව්‍ය ලබා දුන්නේ ඇලෙක්සැන්ඩර් කියපු නිසාම තමයි කාර් එක ගියේ මෙන්න මේ විදියට මේ අය සම්පූර්ණ අනතුරේ වගකීම දානවා ඇලෙක්සැන්ඩර්ගේ පැත්තට ඔනිට පස්සවට පෙන්වන්නේ කොමා තත්ත්වයේ ඉන්න ඇලෙක්සැන්ඩර් මේ විදියට මාස ගාණක් ගත වෙනවා ඒත් ඇලෙක්සැන්ඩර්ට තවමත් සිහිය එන්නේ නැහැ හොස්පිටල් එකෙන් පවක් කියනවා ඇලෙක්සැන්ඩර්ව මැෂින් වලින් ගලවන්න කාලේ හරි කියලා මෙන්න මේක සුජාට ඇහෙනවා Taman පණ වගේ ආදරය කරපු ඇලෙක්සැන්ඩර් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න සුජාගේ හිතේ හීන ගොඩක් තිබුණා නමුත් ඒ හැම හීනයක්ම මේ විදි මොද වෙලා ගිහින් තියෙන නිසා මේ දුක සුජාට දරා ගන්න බැහැ අන්න ඒක නිසා සුජා හිතලම පාර යන බස් එකකට පැනලා සීදි විහානි කර ගන්නවා නමුත් කරුමේ කියන්නේ මේ දවසෙදිම කොමා තත්ත්වයේ ඉන්න ඇලෙක්සැන්ඩර් සිහිනවා ඇලෙක්සැන්ඩර්ගේ දෛවයේ මොනතරම් දරුණු එකක්ද කියලා මම හිතන්නේ දැන් වලට තේරුණ ඇති අමතක කරන්න එපා මේ හැම දෙයක්ම ඇලෙක්සැන්ඩර් ඔස්ලෝ ඇතුළු ටීම් එකට පැහැදිලි කරලා දෙනවා කොහොනත් ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් කොමා තත්ත්වෙන්න යට සිහිය ආවට පස්සේ ඒ විස්තරයත් ආපහු ඔස්ලෝ ඇතුළු ටීම් එකට කියන්න පටන් ගන්නවා අවුරුද්දකට ආසන්න කාලයක් කොමා තත්ත්වයේ ඉඳලා සිහිය ආවත් එතනින් පස්සේ ඇලෙක්සැන්ඩර්ට සමහර දේවල් අමතක වෙලා තිබිලා තියෙනවා ඇලෙක්සැන්ඩර් ඉඳලා තියෙන්නේ එයාගේ අම්මා විතරයි නමුත් කාලයක් ගියාට පස්සේ ඇලෙක්සැන්ඩර්ගේ අම්මත් මිය ගිහින් තියෙනවා අන්න එතනින් පස්සේ ඇලෙක්සැන්ඩර් තනි වෙලා තියෙනවා ඇලෙක්සැන්ඩර් බලාපොරොත්තු වෙන හිටපු හැම හීනයක්ම එහෙම බොඳ වෙලා යන්න ගිහින් තියෙනවා කොහොම නමුත් ඒ විදියට කාලය ගත වෙලා ගිහින් එක දවසකදී ඇලෙක්සැන්ඩර් දැකලා තියෙනවා අවුරුදු ගානකට කලින් අසාධාරණයට ලක් වුණ දාස්ව ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ගෙන්නලා තියෙනවා කියලා ඒ ටීවී ප්‍රෝග්‍රෑම් එකෙන් දාස්ගේ පරණ වීඩියෝස් පව පෙන්නලා තියෙනවා අන්න ඒ වීඩියෝස් ටික දැක්කට පස්සේ ඇලෙක්සැන්ඩර්ට අමතක වෙලා තිබුණ හැම දෙයක්ම මතක් වෙන්න පටන් අරගෙන තියෙනවා කුමාර් මූර්ති සෙල්වා එකතු වෙලා තමන්ට කරපු අපරාධය වගේම සුජාගෙන ඒ හැම දෙයක්ම පවා ඇලෙක්සැන්ඩර්ට මතක් වෙලා තියෙනවා ඇලෙක්සැන්ඩර්ට පස්සේ කෙලිම ගිහින් තියෙනවා දාස්ව මුණ ගැහෙන්න මොකද කුමාර් මූර්ති සහ සෙල්වාගෙන් පරිගන්නවා නම් අනිවාර්යෙන් ඒ වැඩේට දාස්වත් සම්බන්ධ කරගන්න ඕනේ මොකද දාස් අද මේ තැන ඉන්නේ ඒ තුන්දෙනා නිසාම තමයි අන්න ඒක නිසා එතනින් පස්සේ ඇලෙක්සැන්ඩර් දාස් එක්ක එකතු වෙලා ඇලෙක්සැන්ඩර්ගේ සහ දාස්ගේ ජීවිතය සම්පූර්ණ විනාශ කරන්න හේතුන තුන්දෙනාගෙන් පරිගන්නේ කොහොමද කියලා සැලසුම් කරලා තියෙනවා අන්නේ සැලසුමට සුදාකරන් කියන ඇලෙක්සැන්ඩර්ගේ යාළුවවත් ඇලෙක්සැන්ඩර් සම්බන්ධ කරගෙන තියෙනවා ඔයාලට මතක ඇතිනේ පොලිසිය නොමග යවන්න ඕන නිසා ඇලෙක්සැන්ඩර් විදියට පෙනී හිටියේ මෙන්න මේ සුදාකරන් කියන කෙනා තමයි කොහොම නමුත් ඇලෙක්සැන්ඩර් මේ හැම දෙයක්ම පාපොච්චාරණය කරනවා මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති ඇලෙක්සැන්ඩර් මේ විදියට හැම කෙනෙක්ගෙම පරිගන්න හොස්පිටල් එකක් වගේ දෙයක් තෝරගත්තේ ඇයි කියලා මොකද මේ හැම අසාධාරණයක්ම සිද්ධෝනි මෙඩිකල් කොලෙජ් එකේනේ ඒ වගේම මරලා දාපු හැම කෙනෙක් ළඟම බර්ත්ඩේ කාඩ් එකක් තිබුණා ඒකටත් හේතුව තමයි මේ ඛේදවාචකයේ සිද්ධෝනේ ඇලෙක්සැන්ඩර්ගේ උපන්දිනය දවසේ නිසා ඒ වගේම තවත් එක දෙයක් පැහැදිලි කරන්න තියෙනවා ඔයාලට මතක ඇති නවින්ගේ කැපුම් පරීක්ෂා කරලා බැලුවට පස්සේ ડોක්ටර් ජෝන් ඔස්ලඩ කිව්වා මේ කැපුම දාපු කෙනාට වෛද්‍ය විද්‍යාව සම්බන්ධ හොඳ දැනුමක් තියෙනවා නමුත් ඒ කෙනාට පළපුරුද්දක් නැහැ කියලා ඒකට හේතුව තමයි ඇලෙක්සැන්ඩර් තමන් දන්න හැම දෙයක්ම දාස්ට කියලා දීලා තියෙනවා එතනින් පස්සේ හොස්පිටල් එකේ හිටපු නවින්ගේ ඒ කැපුම දාලා තියෙන්නේ දාස් දාස්ට දැනුම තිබ්බට එයාට පළපුරුද්දක් නැහැනේ අන්න ඒක නිසා තමයි ඒ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ කොහොම නමුත් මේ හැම දෙයක්ම ඇලෙක්සැන්ඩර්ගේ පාපොච්චාරණය හරහා පොලිසියට තේරෙනවා ඇලෙක්සැන්ඩර් මොනතරම් දුකක් විඳලා තියෙනවද සහ ඇලෙක්සැන්ඩර්ගේ තරහ සාධාරණයි කියලා ඔස්ලෝ ඇතුළු ටීම් එකට තේරෙනවා ඒත් මොන දේ වුණත් ඇලෙක්සැන්ඩර්ට නීති අතරගන්න හැකියාවක් නැහැ අන්න ඒක නිසා ඇලෙක්සැන්ඩර් සහ දාස්ව අත්අඩංගුවට ගන්නවා කොහොම නමුත් මේ වෙලාවදී සෙල්වා මෙතනට එනවා සෙල්වා එනවා ඇලෙක්සැන්ඩර් එක්ක කතා කරන්න අවුරුදු ගානකට කලින් සෙල්වා එයාගේ යාළුවන් එක කරපු කිසිම දෙයක් ඔප්පු කරන්න සාක්ෂියක් නැහැ කියන කාරණේ සෙල්වා මේ වෙදි හොඳින්ම දන්නවා ඒක නිසා සෙල්වා මේ වෙලාවදී ඇලෙක්සැන්ඩර් එක්ක කතා කරලා කිසිම බයක් නැතිව මෙතන පිටත් වෙලා යනවා මේ ඔස්ලෝ දකින්න ඔස්ලෝ පස්සේ සෙල්වත් එක්කවිලා කතා කරනවා ඔස්ලෝ කෙලිම සෙල්වට කියනවා තමුසේ බේරගත් එකට මං දැන් පසුතැවෙනවා කියලා ඒත් සෙල්වා මේකවත් ගණන් ගන්නේ නැහැ මෙතනින් පිටත් වෙලා යන්න යනවා ඔනිට පස්සවට පෙන්නන්නේ සතියකට පස්සේ වෙන සිද්ධියක් මෙච්චර කාලයක් තිස්සේ සමාජයේ හොඳ මුණ පෙන්නගෙන හිටපු සෙල්වා විශ්‍රාම ගියාට පස්සේ ඔන්න එයාගේ ස්වන් චරිතාපදානය අද එලිදක්වන්න සූදානම්ෙන් ඉන්නේ අන්න ඒක නිසා සෙල්වා ස්ටේජ් එකට නැගලා කතා කරනවා මේක බලන්න ඔස්ලත් ඇවිල්ලා ඉන්නවා නමුත් උන ටික වෙලාවකට පස්සේ එකපාරටම සෙල්වට කැස්සක් ඇති වෙනවා මේක ටිකක් අසාමාන්‍යයි වගේ කියලා ඔස්ලටත් තේරෙනවා කොහොම නමුත් උන මේ අතරතුරේදී ඔස්ලට කෝල් එකක් එනවා ડોක්ටර් ජෝන් ගෙන් ඔයාලට මතක ඇති මේ දාම ඝාතකයා එහෙම නැත්නම් ඇලෙක්සැන්ඩර් හැම කෙනෙක්ම මරලා දාද්දී ඒ හැම තුවාලයකින්ම නිල් පාට ද්‍රාවණයක් දාලා තිබුණානේ අන්න ඒක මොකක්ද කියලා මේ වෙදි ડોක්ටර් ජෝන් හොයාගෙන තිනම් ඒක ඇත්තටම භයානක වෛරස් එකක් ඒක කෙනෙක්ගේ ශරීරගත වුණාට පස්සේ සතියක් ඇතුළත ඒ කෙනාට හෘදයාබාධයක් ඇති වෙලා ඒ කෙනා මිය යනවා මෙන්න මේ කාරණේ ડોක්ටර් ජෝන් ඔස්ලට කියනවා ඔයාලට මතක ඇති ඇලෙක්සැන්ඩර් සෙල්වව පැහැරගෙන ගිහින් සෙල්වව මරලා දාන්න උත්සාහ කළා අන්න ඒ වෙලාවේදී ඇලෙක්සැන්ඩර් මුලින්ම කළේ සෙල්වා ගතේ කැපුමක් දාන එක අන්න ඒ කැපුමට ඇලෙක්සැන්ඩර් මෙන්න මේ වෛරස් එක දාලා තිනවා කොහොම නමුත් උනේ වෛරස් එක ක්‍රියාත්මක වෙන කාලය ඇවිල්ලා මේ හැම දෙයක් මොස්ලට තේරෙනවා ඔස්ලිට පස්සේ ડોක්ටර් ජෝන් ගෙන්නහනම් ඒ වෛරස් එක ශරීරගත වුණ කෙනෙකු බේරගන්න හැකියාවක් තියෙනවද කියලා ඒත් ඒ වෛරස් එක නැති කරන්න කිසිම බෙහෙතක් නැහැ කියලා ડોක්ටර් ජෝන් කියනවා අන්න ඒක නිසා ඔස්ලට තේරෙනවා දැන් සෙල්වගේ කාලය ඉවරයි කියලා ડોක්ටර් ජෝන් කියපු විදියටම ටික වෙලාවක් යනත් කලින් සෙල්වා හෘදයාබාධයක් නිසා මිය යනවා ඒ විතරක් නෙවෙයි මෙතනින් පස්සෙ අපිට පෙන්නනවා මූර්ති කියන්නේ
කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා දැනගත්ත මූර්තිගේ පවුලේ අයත් මූර්තිව දාලා යනවා. ඒ වගේම රණාගේ තාත්තා ඒ කියන්නේ මණි බීලා බීලා මෙහෙම මැරිලා යනවා. ඒ විතරක් නෙවෙයි අවසානයේ අපිට පෙන්නනවා කුමාර පවා වසපාණය කරලා මේ විදි සීදි විහානි කරගෙන කොහොනත් වනිට පස්සවට පෙන්නනවා ඔස්ල එනවා. එයාගේ බිරිඳවයි දුවවයි මරලා මේ විදි හිරේ ඉන්න අර සේදු කියන ඝාතකයව හම්බ වෙන්න. ඒත් සේදුව හම්බ වෙන්න කලින් ඔස්ලට හම්බ වෙන්නේ මේ විදි හිරේ ඉන්න ඇලෙක්සැන්ඩර් සහ දාස්ව. ඇලෙක්සැන්ඩර් ඇවිල්ලා ඔස්ල එක කතා කරනවා. ෆිල්ම් එක මුලින්දන් බලාගෙන ආපු අපිට මේ විදි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ඇලෙක්සැන්ඩර් පලිගත්තේ Tamanට පලිගන්න ඕන අයගෙන් නෙවෙයි එයාගේ දරුවන්ගෙන්. ඒත් ඇලෙක්සැන්ඩර් සෙල්වගේ දරුවන්ට හානියක් නොකර ඇයි සෙල්ව මරලා දැම්මේ අන්න ඒ ප්‍රශ්නෙට මේ වෙලාවේදී ඇලෙක්සැන්ඩර් උත්තරයක් දෙනවා. ඇලෙක්සැන්ඩර් ඔස්ලට කියනවා සෙල්වගේ දුව මරලා දාන්නේ නැතිව මං කෙලිම සෙල්ව මරලා දැම්ම ඒ වැඩේ කළේ ඔයා වෙනුවෙන් කියලා. ඒකෙන් මොන අපිට පුංචි ගියක් දීලා තියෙනවා අනිවාර්යෙන් එහෙනම් සෙල්වගේ දුව සහ ඔස්ල අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් ඒ මොකක්ද කියලා ඔස්ල තවමත් දන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න ඇලෙක්සැන්ඩර් මෙතනින් පිටත් වෙලා යනවා. නමුත් ඇලෙක්සැන්ඩර් ඔස්ලට එක වචනයක් කියනවා. ඒ වචනය තමයි අස්ති අවශේෂ. ඒත් ඇලෙක්සැන්ඩර් ඒ වචනයෙන් Tamanට කියන්න උත්සාහ කළේ මොකක්ද කියලා තේරෙන්න ඔස්ලට ටික වෙලාවක් යනවා. කොහොම නමුත් ඒ කාරණේ මොකක්ද කියලා තේරුම් ගත්ත ඔස්ල එනවා තමගේ බිරිඳයි දුවවයි මරලා දාලා මේ විදි හිරේ ඉන්න සේදුත් එක්ක කතා කරන්න. අවුරුදු 3කට කලින් ඔස්ල එක්ක තිබුණ ඒ තරහ නිසා මේ සේදු කියන කෙනා ඔස්ලගේ බිරිඳවයි දුවවයි අරගෙන ගිහින් මරලා ඒ දෙන්නගේ ශරීර කෑලි කෑලි කරලා තැන් තැන් වලින් බල දැම්මනේ. ඒ බල දාපු දැන් මතක නැහැ කියලා තමයි සේදු මේ වෙද්දිත් කියන්නේ. සේදු මේ කියපු කතාව තහවුරු කරගන්න සාක්ෂි අවුරුදු 3කට කලින්ම පොලිසිය හොයාගෙනත් තියෙනවා. සේදු ඒ වෙද්දිත් මත්ද්‍රව්‍ය භාවිතා කරලා හිටියේ. ඒ වගේම ඔස්ලගේ බිරිඳගේ සහ දුවගේ ලේ ගෑවුණු ඇඳුම් වගේම පිහියක් පොලිසිය හොයාගෙන තියෙනවා. නමුත් ඇලෙක්සැන්ඩර් අර වෙලාවේදී කියපු අස්ති අවශේෂ කියන වචනය නිසා මේ වෙද්දී ඔස්ලට එක කාරණයක් හොඳින්ම තේරලා තියෙනවා. සේදුගේ පාපොච්චාරණයට අනුව සේදු ඔස්ලගේ බිරිඳවයි දුවවයි මරලා දාලා ඒ දෙන්නගේ ශරීර කෑලි කෑලි වලට කපලා තැන් තැන් වලින් බල දැම්ම කියලානේ කියලා තියෙන්නේ. ඒත් සේදුගේ පාපොච්චාරණය සම්පූර්ණයෙන් බොරු කියලා මේ වෙද්දී ඇලෙක්සැන්ඩර් කියපු අර වචනය හරහා ඔස්ලට තේරලා තියෙනවා. මොකද සේදුගේ පාපොච්චාරණයට අනුව සේදු ඔස්ලගේ බිරිඳවයි දුවවයි මරලා කෑලි කෑලි වලට කැපුවා නම් අනිවාර්යෙන් ඒ ආයුධයේ අස්ති අවශේෂ තැන්පත් වෙලා තියෙන්න ඕනේ. කොච්චර පිරිසිදු කරන්න උත්සාහ කළත් අස්ති අවශේෂ කියන දේවල් ආයුධ වලින් අයින් කරන්න බැහැ. අන්න ඒ කාරණේ තමයි ඇලෙක්සැන්ඩර් අර වෙලාවේදී ඔස්ලට අර වචනය හරහා දෙනුම් දීලා තියෙන්නේ. ඒත් සේදු ළඟ තිබිලා හොයාගත්ත පිහියේ ඒ වගේ අස්ති අවශේෂ හොයාගෙන නැහැ කියලා මේ විදිහ ඔස්ල හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා ඔස්ලට මේ විදිහ තේරලා තියෙන්නේ සේදුගේ පාපොච්චාරණය සම්පූර්ණයෙන්ම බොරු. අනිවාර්යෙන් තමන්ගේ බිරිඳයි දුවයි තවමත් පණපිටින් ඉන්නවා වෙන්න පුළුවන් කියලා. අන්න ඒක නිසා කෙලින්ම ඔස්ල සේදුගේ නේහා සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ ඔන්න සේදු hina වෙලා ඔස්ලට කියනවා ඔච්චර දෙයක් හොයාගත්ත එකේ ඔයාම ඉතුරු ටිකත් හොයාගන්න කියලා. කොහොම නමුත් ඔන්න ওই විදිහට මේ ෆිල්ම් එකේ දෙවෙනි කොටසක් ගැන බලාපොරොත්තුවක් ඇති වෙන විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එක හරහා අපිට පෙන්නුම් කළ දීලා තියෙනවා මේ ලෝකයේ අසාධාරණයට ලක්ුණ අය ඕන තරම් ඉන්නවා. ඒත් ඒ හැම කෙනෙක්ම නීති අතර ගන්න ගියොත් එහෙම අනිවාර්යෙන් ඒක සම්පූර්ණ ඛේදවාචකයක් වෙනවා. ඉතින් මේ ෆිල්ම් එක බලපු ඔයාගේ අදහස් මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා තවමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරන්න මගහැරලා නම් හොඳින් බලන්න පහලින් subscribe button එක පේන්න තියෙනවා. එහෙනම් අපේ Inside Cinemax YouTube channel එක දැන්ම subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න කියලා මගහැරන හැමෝටම ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. හැමදාමත් කියනවා වගේ Cinemaxers, we will meet again.